හොඳයි පින්වතුනි, කවුරුත් සාදු කාර්යයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන් වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සිකාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සිකාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සිකාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සිකාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සිකාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ පින්වතුන් සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ එදා ලෞතරා බුද්ධත්වයට පත් වූ ලෞතරා බුදුපියාණන් වහන්සේ ලෝකයාට විමුක්තිය සඳහා, නිවීම සඳහා, නිදහසීම සඳහා දේශනා කර වදාළ ඒ උතුම් මාර්ගයක් තියෙනවා, පිළිවෙතක් තියෙනවා, ප්‍රතිපදාවක්. මේ මාර්ගය පිළිවෙත පිළිබඳව ඔබ දැනගත යුතුයි, අහගත යුතුයි, තේරුම් ගත යුතුයි. මේ මඟ දැනගෙන අහගෙන තේරුම් අරගෙන ඔබ විසින්ම දෛනිකව මේ මඟ අනුගමනය කළොත් ඔබට මේ නිවන් මඟ සාක්ෂාත් වෙනවා. ඔබ මේ මඟ දැනගත්තයි කියලා ඔබට නිවන් දකින්න බෑ. ඔබ අහගත්තයි කියලා ඔබට නිවන් දකින්න බෑ. ඔබට නිවන් දකින්න පුළුවන් වෙන්නේ මේ මඟ දැනගෙන අහගෙන ඒක භාවිතයට අරගෙන ඒ අහගත්ත දේ අභ්‍යාස කරලා එක්සයිස් කරලා මේක මඟ අනුගමනය කරන්න ඕන. ප්‍රායෝගිකවම අනුගමනය කළ යුතු මාර්ගයක් මේක. ඉතින් ඒක නිසා දැන් අපි පොඩ්ඩක් මේ මාර්ගය තේරුම් ගන්න ඉස්සෙල්ලා
අපි කල්පනා කරගන්න ඕන ඇයි මේ පෘථග්ජන ලෝකයාට නිවනක් අවශ්‍ය මොකද නිවන අවශ්‍ය මේ ඉපදීම දුකක් මේ ජීවත් වීම දුකක් වයසට යන එක දුකක් මැරෙනවා ඔබගේ ප්‍රිය මනාප මිහිරි මధుර පුද්ගලයෝ මිය පරලෝ යනවා වයසට යනවා නොහැකි වෙනවා ආබාධින්ට ලක් වෙනවා ඊට පස්සේ මිය පරලෝ යනවා මේ මිය පරලෝ යන එක ඔබට දුකක් ඒ වගේම ඔබටත් කවද හෝ මිය පරලෝ යන්න සිද්ධ වෙනවා උපතක් ලැබුවොත් මිය පරලෝ යන එක ඔය ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම නියතයි මේක කාටවත් කිසි කෙනෙකුට වළක්වන්න නවත්තන්න වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ බුදුහාමුදුරුවෝ දේශනා කළා සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති මේක ධර්මතාවයක් මේක වෙනස් කරන්න කිසි කෙනෙකුට බෑ ඒක නිසා ඔබ කල්පනා කරන්න ඕන ඔබට මේ නිවන් දකින්නට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නිවන් දැකිය යුතු වෙන්නේ බෞද්ධයෙක් හැටියට මේ සංසාර දුකෙන් මිදෙන්න මේ විපරිණාම දුකෙන් මිදෙන්න මේ දුක්ඛ දුකෙන් මිදෙන්න ඒක නිසා පැවැත්ම තුළ විපරිණාම දුක්ඛයක් උරුම වෙනවා ඒ වගේම සංසාර සේ යමක් සාරසේ ගැනීම නිසා ඒක අසාර බවට අනාත බවට නිසාර බවට පත් වුණාම ඔබ කැමතිසේ පවත්වන්න නවත්වන්න බැරි වුණාම ඒකත් දුකට පත් වෙනවා යද නිච්ඡන් තන් දුක්ඛම් යමක් නිච්ඡසේ සුඛසේ අත්ථසේ ගත්තොත් ඒක නිච්ඡසේ සුඛසේ අත්ථසේ පවත්වන්න බෑ නවත්වන්න බෑ ඒක තමයි අර සංසාර දුකේ ඉතින් ඒක නිසා මේ සංසාර දුකෙන් මේ විපරිණාම දුකෙන් මේ දුක්ඛ දුකෙන් මිදී නිදහස් වෙන්න නම් ඔබ මේ නිවන් මඟ අනුගමනය කළ යුතුයි නිවන් සාක්ෂාත් කරගත යුතුයි මේ නිවන කියන්නේ ඔබ මේ ගත කරන මේ ජීවත් වෙන මේකෙන් පැනල යාමක් නෙමෙයි මිදී නිදහස් වීමකුත් නෙමෙයි මේකට හේතුව ඔබ හොඳට තේරුම් ගන්න ඕන ඔබ මේ ජීවත් වෙන අවස්ථාවේ ඔය ඇහැ කන නාසය දිව කය මන කියන හය යම් ආකාරයකින් ඔබ ප්‍රිය මනාපසේ ඒ ඇහැට අරමුණු වෙන රූප ආරම්මන වලින් ඔබ ආස්වාදයක් විඳිනවා ඒ රූප බලලා ඒ රූප ඔබ දන්නටුවට උරා බොනවා ඒ රූප පානය කරනවා එනිසා ඔබ ඒ ප්‍රිය මනාප මිහිරි මధుර රූප ඇසෙන් රූප ආරම්මන පානය කරනවා. කනෙන් ඒ මිහිරි මధుර ශබ්ද ආරම්මන පානය කරනවා. දිවෙන් රස ආරම්මන පානය කරනවා. කයෙන් පහස පොට්ටබ්බ ආරම්මන පානය කරනවා. මනසෙන් ධම්ම ආරම්මන පානය කරනවා. මේ පානය කරන නිසයි ඔබට ප්‍රාණිය කිව්වේ පණ තියෙන්නේ ඔබ මේ පණ ඇති සතෙක් ඇටියට පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක නිසා මේ පානය කිරීමේ සීමාවක් අන්තයක් කෙළවරක් ඔබට නැහැ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසය. මේක ඒ ඇහැ පිනවලා ඇහෙන් ප්‍රියමනාප රූප දැකලා ඒ ආස්වාදය ලැබලා කෙළවරක් දකින්න බෑ. කනට එන ප්‍රිය මනාප මිහිරි මధుර ශබ්ද කොච්චර ඇහුවත් ඒක මදි. තව මදි. තව අඩුයි. තව හිඟයි. ඉතින් ඒක නිසා අර අසුතුත් පුතග්ජන පුද්ගලයා දන්නේ නැහැ මේක කෙලවරක් සීමාවක්. ඒ වගේම ඒ අසුතුත් පුතග්ජන පුද්ගලයා දන්නේ නැහැ මේ වගේ ඔය ඇහැ කන නාසය දිවකය මන අසංවර ලෙස ඒ භාවිතා කිරීම නිසා තමන්ගේ මේ ඇතුළාන්තය අධ්‍යාත්මය තුළ කිලුටු බවක් ඇති වෙනවා. මේ කිලුටු බවක් ඇතිවීම නිසා කෙලෙස් කියන ගතියක් පුද්ගලයා තුළ
සකස් වෙනවා. මේ කෙලෙස් ගති සකස් වෙන්නේ ක්‍රියාකාරකම් තුනක් නිසා. ප්‍රියදේට ඇලීම කියන ක්‍රියාකාරකම නිසා අර රාගය කියන සෙමකෝප වෙන කෙලෙස් ගතියක් පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ වගේම සියලු දේ ප්‍රිය නැහැ, මනාප නැහැ, මිහිරි නැහැ. කල්යත්ම ඒ ප්‍රියදේ අප්‍රිය බවට පත් වෙනවා. ඒ මිහිරිදේ අමිහිරි වෙනවා. ඒ මිහිරිදේ විපරිණාමයට පත් වෙනවා. මේ නිසා අර අප්‍රිය බවක් පුද්ගලයා තුළ ඇති වෙනවා. මේ අප්‍රිය දේට අසුදාත් පුතක් යන පුද්ගලයා ගැටෙනවා, තරහ වෙනවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා, ඊර්ෂ්‍යා කරනවා, එකට එක් කරනවා. මේ වගේ දේවල් ඇති වෙනවා. මේ ඇතිවීම නිසා පුද්ගලයා තුළ ගතියක් ඇති වෙනවා, ද්වේෂ ගතිය, තරහ එන ගතිය, තරහ යන ගතිය, තරහ ගන්න ගතිය. මේකට කියනවා දෙවෙනි වේසය, ද්වේෂය. මේ ද්වේෂය නිසා පුද්ගලයා තුළ අර පටිග අනුසය ඉපදිලා අර ද්වේෂ සිටිවිල්ලක් ඇති වෙනවා, දෙවෙනි වේසය සිටිවිල්ලක් ඇති වෙනවා. ඒක ගතියක් ඇටියට ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ගතියක් ඇටියට තැන්පත් වෙනවා. අර ප්‍රියමනාප දෙයට ඇලීම නිසා රාග ගතිය ගතියක් ඇටියට තැන්පත් වෙනවා. අප්‍රිය දෙයට අමිහිරි දෙයට ගැටීම නිසා ද්වේෂ ගතිය ගතියක් ඇටියට තැන්පත් වෙනවා. එතකොට ඔබ ඔය ඇහැ පිනවන්න, කන නාසය දිවකය මන පිනවන්න අර ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහසු ධම්ම වලට ඇලෙන, අල්ලා ගන්නා, තණ්හාවෙන් අල්ලා ගන්නා හැම අවස්ථාවකම අර තණ්හා අනුසය ඉපදිලා මෙහෙම ගතියක් ඔබ තුල ගති පුරුද්දක් හැටියට එකතු වෙනවා, ගතියක් සකස් වෙනවා. මේ ගතිය ඔබ සකස් කරගත්ත, හදාගත්ත, පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත ගතියක්. ඒ වගේම තරහ යන ගතියත්, තරහ එන ගතියත් නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන දෙයකට ඔබට තරහක් වෙනවා, වෛරයක් වෙනවා, ක්‍රෝධයක් වෙනවා. ඒකත් ගතියක් ඇටියට ඔබ තුල තැන්පත් වෙනවා. එතකොට ඔබ ප්‍රිය දෙයට ඇලීම නිසා තණ්හා ගතියත්, අප්‍රිය දෙයට ගැටීම නිසා ද්වේෂ ගතිය, එහෙම නැත්නම් වෛර ගතිය, එහෙම නැත්නම් තරහ යන ගතියත් ඔබ තුලම ඔබම සකස් කර ගන්නවා. මේ ගති දෙක නිසා ඔය අධ්‍යාත්මය ඇතුළාන්තය කිලුටු වෙනවා, අඳුරු වෙනවා, මලකට තට්ටු දෙකක් වගේ සකස් වෙනවා. මේ දෙකේ එකතුව නිසා, රාගයයි ද්වේෂයයි කියන දෙකේ එකතුව නිසා ඔබ දැනගත්තත් දැන නොගත්තත් මෝහය කියන තුන්වෙනි ගතියක් ඔබ තුළ සකස් වෙනවා. හැබැයි මේ මෝහ ගතිය ඊගාවට බලවත් වෙනවා. මෝහ ගතිය තියෙන තාක්කල් ඔබ තුළ ඔබ ඇත්ත ඇති හැටියට දකින්නේ නැහැ. යථාවාදී තථාකාරී ලෙස ඔබට යමක් දෙස බලන්න, දකින්න, තීරණය කරන්න බෑ. ඒ වගේම යථාවාදී තථාකාරී ලෙස හෝ තථාවාදී යථාකාරී ලෙස හෝ බලන්න, දකින්න, බලන්න, ක්‍රියා කරන්න පුළුවන් කමක් නැහැ මෝහය නිසා. මේ පුද්ගලයා තුළ මෝහය සකස් වෙන්නේ රාගයත් ද්වේෂයත් දෙක තියෙන නිසායි. හැබැයි රාගයයි ද්වේෂයයි නිසා ඒ ගති දෙක සකස් වෙනවා වගේම මෝහ ගතියත් සකස් වෙන බව ඔබ සියලු දෙනා තේරුම් ගත යුතුයි. මේ මෝහ ගතිය තියෙන තාක්කල් ඔබ දැනගත්තත් දැන නොගත්තත් ඔබගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මලකට තට්ටු තුනක්, රාග මල, ද්වේෂ මල, මෝහ මල. මේ මලකට තට්ටු තුනකින් ඔබගේ මනස, එහෙම නැත්නම් මෙනෙහි කිරීමේ ශක්තිය මුවා වෙනවා. එකයි මෝහය කියන්නේ. එතකොට මනස මලකට තට්ටු තුනකින් මුවා වුණාම එතෙන්දී ඔබට ඇත්ත ඇටි ඇටියට දකින්න බෑ, පරමාර්ථ ධර්මය දකින්න බෑ, යථාවාදී තථාකාරී ලෙස බලන්න, දකින්න, අහන්න, මිනින්න බෑ. එතකොට ඔබ
මේ තත්ත්වයටපත් වුණාම ඔබ දිට්ඨිගත වෙනවා. යම් ඔබම සකස් කරගත්ත මිම්මක්, කෝඩුවක්, මානයක් අනුවයි ඔබ සියලු දේ මනින්න පටන් ගන්න. ඔබ එතකොට අර ඔබ තුළ තියෙන රාගය, ද්වේෂය, මෝහය කියන මේ ගති තුන නිසා ඔබ මේ ලෝකයා මනිනවා. ඔබ හදාගත්ත මිම්මකින් ඔබ ප්‍රිය දෙයට ප්‍රියමනාප මිම්මක් ඔබ හදනවා, අප්‍රිය දෙයට අප්‍රිය මිම්මක් ඔබ හදනවා. මේ මිම්ම අර ගති තුන නිසායි ඔබ තුළ ඔය මිම්ම තියෙන්නේ. මේ මිම්ම තමයි ඔබේ දෘෂ්ටිය හැටියට ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒ අනුව ඔබ දිට්ඨිගත වෙනවා. දිට්ඨිගතං, දිට්ඨිගාහනං, දිට්ඨිකාන්තාරං, දිට්ඨිවිසුකං, දිට්ඨිවිපන්දිතං, දිට්ඨිසංයෝජන සංයුත්තං. ඔබ තුළ ඒ වගේ දෘෂ්ටියක් ඇති වෙනවා. මේ දැක්ම දෘෂ්ටිය තමයි ඔබගේ නැවත අර රාගය, ද්වේෂය, මෝහය දිගින් දිගටම නොනවත්වාම අකණ්ඩවම අජින්නවම යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රා විනන්දනී හැටියට අර දැක්ම හේතු කොටගෙන ඔබ තුළ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා අලුතෙන් දිගටම මතුවටත් උපදිනවා. එතකොට ඔබ මේ චක්‍රයට, මේ විෂම චක්‍රයට ඔබ ගොදුරු වෙනවා, ඔබ අහු වෙනවා. මේ චක්‍රය සංවට්ට චක්‍රයක්. රාගවටයෙන්, ද්වේෂවටයෙන්, මෝහවටයෙන් වට තුනකින් ඔබව මේ පැවැත්ම තුළට බැඳගන්නවා. අර ගොනාව කරත්තෙට ඈඳුවා වගේ ඈඳුත්තකින්, බැම්මකින්, ලඬුවකින් ඔබත් මේ බැමි තුනෙන්, ඈඳිතු තුනෙන්, ඔය වට තුනෙන් ඔබත් මේ සංසාර රිය ගමනට ඈඳිලා ඈඳලා තියෙනවා. මේ සංසාර රිය ගමනින් ඔබට මිදී නිදහස් වෙන්න බෑ. ඔය වට තුන හරියටියට සකස් වෙන මුල් තේරුම් නොගෙන මේක රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ඔබ දකින්න ඕන. ඒක ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මේ රාගයට මුල් වූ, මූලික වූ, නිදාන වූ, ප්‍රත්‍ය වූ හේතුව මොකක්ද? මේ ද්වේෂයට මුල්, මූලික වූ, නිදාන වූ, ප්‍රත්‍ය වූ හේතුව මොකක්ද? මේ මෝහයට මුල් වූ හේතුව මොකක්ද? දැන් මේක තේරුම් ගත්තොත් ඔබ හොඳට මේ ධර්මය තේරුම් ගත්තාම ඔබට මේ මුල් තුන දකින්න පුළුවන්. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල. මේ මුල් තුන උදුරා දමන්නට තමයි බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළේ. මේ මුල් තුන සකස් වෙන ආකාරයක් තියෙනවා. මේ මුල් තුන ඔබම හදා ගන්නවා, කැමැත්තෙන්ම හදා ගන්නවා. නැතුව මේක විශ්වකර්මයෙක්, සර්ව බලධාරී කෙනෙක්, දෙවියෙක්, ඔබගේ අම්මා තාත්තා, බලධාරී දෙවියෙක් කවුරුවත් මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ඔබට බලෙන් පටවලා හදලා ඔබ මේ සංසාර රිය ගමනට ඔය ඈඳුතු තුනකින් බැඳලා ඈඳලා තියලා නැහැ. මේ මුල් තුන නිර්මාණය කරගත්තේ ඔබ. නිර්මාණකරුවා ඔබ. ඒකට හේතුව ඔබ මේ මුල් තුන හරියට නොදැනීම. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ඔබට පේන්නේ නැහැ, දකින්නේ නැහැ. අර කුසලා ධම්මා විජ්ජා භාගියා කියන තත්වයට ඔබ පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කුසලා ධම්මා විජ්ජා භාගියා කියන තත්වය ඔබ තේරුම් ගත්තොත් අන්තෝගදාවාස හැටියට ඔබට පුළුවන්කම තියෙනවා මේ රාග මුල දකින්න, මේ ද්වේෂ මුල දකින්න, මේ මෝහ මුල දකින්න. එතකොට ඔබ යම්කිසි ආකාරයකට මේ බුදුහාමුදුරුව දේශනා කරපු උතුම් පටිච්චසමුප්පාද ධර්මය දැක්කොත් හරියට නිවැරදිව ප්‍රායෝගිකව ඔබට මේ කෙලෙස් මුල් තුන දකින්න පුළුවන්. බුදුහාමුදුරුව කිව්වා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ
ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. යෝ පටිච්චසමුප්පාදං පස්සති කිව්වේ යමෙක් හේතුවත් ඵලයක් දෙකම පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට තමා තුළින්ම දකිනවනම් අන්න ඒක යෝ පටිච්චසමුප්පාදං පස්සති. එතකොට මේ හේතුඵල දහම පටිච්චසමුප්පාද ධර්මය තුළින් තමා බුදුහාමුදුරුව මේ මුල් තුන දකින්න ඔබට මග පාර පිළිවෙත කියා දුන්නේ. ඉතින් ඒක නිසා මේ කෙලෙස් මුල් තුන උපදින තැනක් තියෙනවා. මේවා හේතුවක් නැතුව උපදින්නේ නැහැ. බුදුහාමුදුරුව කිය හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. ඔබට හේතුව දැක්කොත් ඔබට පුළුවන් හේතුව බිඳින්න. භංග කියන්නේ බිඳිනවා. ගහලා බිඳින්න පුළුවන්. ඒක නිසා ඔබ අසුතත් පුතක් යන පුද්ගලයෙක් හැටියට ඔබ හේතුව දකින්නෙත් නෑ, හේතුව බිඳින්නත් බෑ. එනිසා අර මුල උදුරන්න පුළුවන්කමක් නෑ. මේ කෙලෙස් මුල් තුන ඔබ තුළ මුල් බැහැගෙන තියෙන්නේ. ඔය රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල වෙන කවුරුවත් ඔබට බලෙන් පටවල පටවපු දෙයක් නෙමෙයි. ඔබට සංසාරයේ කර්මයක් නිසා යම් ආකාරයක ඔබ ගිනාපු දෙයක්, ඔබම හදාගත්ත දෙයක්. ඔබ ඔය රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මේ ජීවිත කාලය තුළ හදාගත්ත දෙයක් නෙමෙයි. පුරුදු කරගත්ත දෙයකුත් නෙමෙයි. මේ ජීවිත කාලය තුළ පමණක්. නමුත් මේ ජීවිත කාලය තුළත් ඔබ ධර්මය නොදන්නවා නම්, ධාමයේ හැසිරෙන්නේ නැත්නම් ඔබ නැවත නැවතත් යලි යලිත් මතු අතුමටත් ඔබට උරුමන ඔය රාගමුල, ද්වේෂමුල, මෝහමුල ඔබ විසින්ම නිර්මාණය කරගන්නවා, හදාගන්නවා. ඔය බඹයක් පමණ වූ මනෝමය කාය තුළ මේ කර මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙනවා කාය තුනක්. මේ රාගමුල, ද්වේෂමුල, මෝහමුල මුල් බැහැගෙන තියෙන්නේ ඔබගේ මනෝමය කාය තුළ, නැතුව කර්ජ කාය නෙමෙයි. මේ කර්ජ කාය මිය පරලෝ යනවා. මේ ආවිෂ ගෙනාපු ආවිෂ ඉවර වුණාම ඔය කර්ජ කාය කූඩුව, ඔය මස්ලේ ඇටනහර සහිත වූ මේ කූඩුව මිය පරලෝ යනවා. නමුත් අර අර රාගමුල, ද්වේෂමුල, මෝහමුල කියන අර මුල් බැහැගෙන තියෙන ගති මුල් බැහැගෙන තියෙන්නේ ඔය මැරෙන මිය පරලෝ යන කර්ජ කාය තුළ නෙමෙයි. ඒ ගති මුල් බැහැගෙන තියෙන්නේ මනෝමය කාය තුළ. මනෝමය කාය මිය පරලෝ යන්නේ නැහැ. මනෝමය කාය තුළ ඔය ගති තියෙන තාක්කල් ඔය ගති නිසා උපදින කර්ම බීජ පොදියක් කාලං කරෝති කියලා කෙලෙස් කර්ම බීජ පොදියක් තැන්පත් කරනවා. එනිසා ඔය ගතියෙන් රාගගතියෙන් ඔබ ක්‍රියාත්මක වෙනකොට, තණ්හාවෙන් යමක් උපාදානය කරගන්නකොට ඔබ තුළ රාගයක් සහ තණ්හාවක් ඇති වෙලා අර රාගගතිය නිසා තණ්හා අනුසය උපදිනවා. මේ තණ්හා අනුසය කර්ම බීජයක් හැටියට මනෝමය කාය තුළ තැන්පත් වෙනවා. ඔබ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ක්‍රියාත්මක වෙනකොට පටිඝානුසය උපදිනවා. පටිඝානුසය කර්ම බීජයක් හැටියට ඔබේ මනෝමය කාය තුළ තැන්පත් වෙනවා. ඒ වගේම මෝහයෙන් කටයුතු කරනකොට අවිද්‍යා අනුසය උපදිනවා. කර්ම බීජයක් හැටියට ඔබේ මනෝමය කාය තුළ තැන්පත් වෙනවා. මේ කර්ම බීජ පොදිය ගති පොදියක් හැටියට ඔබ තුළ තැන්පත් වෙනකොට ඒක තැන්පත් වෙන්නේ මනෝමය කාය තුළ. එතකොට මනෝමය කාය නොමැරෙන නිසා අර කර්ජ කාය මැරිලා ගියත් ඊගාවට ඔබට ඔය කෙලෙස් ගති, ඔය ගති පොදිය උරුම වෙන නිසා, අර කර්ම බීජ තියෙන නිසා ඊගාව උපදින තැනදීත් ඔබ අලුතෙන් කූඩුවක් හදාගන්නවා. කර්ම බීජයක් මාර්ගන ඒ කර්ම බීජම ඔබ තුළ තියෙනවා. ඔබට ඒ ගති මනෝමය කාය තුළ තියෙන නිසා, මුල් බෑගත්ත නිසා ඒවා මේ සංසාර ගමනේ ඔබ අනවරාග්‍ර සංසාරේ ඔය ගති ඔබ පුරුදු කරගෙන පුහුණු කරගෙන අද මේ වන තැක්කල් පවත්වාගෙන ආපු ගති. එහෙම නැතුව
මේ ජීවිත කාලය තුළ විතරක් ඔබ පුහුණු කරගත්ත පුරුදු කරගත්ත ගති නෙමේ මේ තියෙන. හැබැයි මේ ජීවිත කාලයත් ඔබ වැරදි වැඩ කළොත් දස අකුසලයෙන් කටයුතු කළොත් අර වැරදි වැඩ කළොත් ඒවගම පින්කම් කළොත් මේ වගේ දේවල් ගති හොඳ ගති නරක ගති දෙකම තියෙනවා. ඔය හොඳ නරක දෙකම තියෙනවා. ඔබ යම් යම් හොඳ දේවල් කළ නිසයි හොඳ ගති තියෙන නිසයි ඔබ මනුසත්ව ප්‍රතිලාභයක් ලැබුවේ. ඔබ නරක ගති ඔබ ගාව තියෙන නිසයි ඔබ නිවන් නොදකින්නේ. ඔබට ඒ කුණු සලා කුණු මුල් කපාහැර මේකෙන් මිදී නිදහස් වෙන්න බැරි. ඒක නිසා මේ පැවැත්මට හේතුව ඔන්න රාගමුල ද්වේෂමුල මෝහමුල ඔබ නිවැරදිව නොදැකීමයි. තේරුම් ගන්නට බැරිවීමයි. ඉතින් ඒක නිසා මේක හරියට තේරුම් ගත්තොත් ඔබ බෞද්ධයෙක් හැටියට බුදුහාමුදුරුවෝ මේ ධර්මතාවය තමයි මිනිසුන්ට කියා දුන්නේ. මේ අවුරුදු 45ක් තුළම බුදුහාමුදුරුවෝ මිනිසුන්ට මනුෂ්‍යයන්ට කියා දුන්නේ මේ දුකෙන් මිදෙන මගක් පාරක් පිළියෙඩක්. මේ දුකෙන් මිදෙන්න නම් ඔය රාගමුල උදුරලා දාන්න ඕන. ද්වේෂමුල උදුරලා දාන්න ඕන. මෝහමුල උදුරලා දාන්න ඕන. මේක උදුරලා දාන්න මේක රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන ගති තුන උදුරලා දාන්න තමයි බුදුහාමුදුරුව මේ බව උදුරා දමන මග කියා දුන්නේ. මේ බව උදුරා දමන මග බුදුහාමුදුරුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් හැටියට විග්‍රහ කළා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියන්නේ ඔය රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතේ පවතින මුල් වැගෙන තියෙන ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව පියවර 37කින් උදුරා දමන්නට පුළුවන්. එහෙමනම් රාග බව, ද්වේෂ බව, මෝහ බව අර මබයක් පමණ වූ ශරීර කූඩුව තුළ මනෝමය කාය තුළ මුල් බැහැගෙන තියෙන මේ ගති තුන උදුරා දමන්නට තමා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඔබ දැනගත යුත්තේ, තේරුම් ගත යුත්තේ, එකෙන් මිදී නිදහස් විය යුත්තේ. ඒක නිසා බුදුහාමුදුරුව දේශනා කළා මේ සතර හටිපට්ඨානය, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා 37ක්. මේ 37ම උපකාර වෙන්නේ ඔය රාග බව, ද්වේෂ බව, මෝහ බව, එහෙම නැත්නම් රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මනෝමය කාය තුළ මුල් බැහැගෙන තියෙන ඒ මුල් තුන එකවරම උදුරා දමන්නට පුළුවන් ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගත්තහම. ඒ අනුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියන්නේ බුද්ධකාරක ධර්මයන් කියන්නේ, බෝධිපාක්ෂික ධර්මයන් කියන්නේ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව පියවර 37කින් මුල උදුරා දමන්නට උපකාරක ධර්මතාවයක්. දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් බුදුහාමුදුරුව කියා දීලා පෙන්නලා විග්‍රහ කරලා විස්තර කළා බුදුහාමුදුරුව මේක බොහොම සරල විදිහට මේක උදුරා දමන්නට උපකාරක වන ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය වන ක්‍රමයක් බුදුහාමුදුරුව කියා දුන්නා. යම් කිසි කෙනෙක් මේ තරහක් එනකොටම තරහ කියන දේ පුද්ගලයෙකුට එනවා. ඇයට අප්‍රිය අමිහිරි රූපයක් දැක්කහම, කනට අප්‍රිය අමිහිරි සද්දයක්, නාසයට ගඳ අප්‍රිය අමිහිරි ගඳක්, මේ වගේ දිවට අප්‍රිය අමිහිරි රසක්, කයට අප්‍රිය අමිහිරි පහසක්, ඒ වගේම මනසට අප්‍රිය අමිහිරි ධර්මයක්. මේ හැම පුද්ගලයා තුළ ද්වේෂයක් ඇති වෙනවා. මේ ද්වේෂය ඇති වෙන හැම මොහොතකම අර ගතිය අලුතෙන් ඉපදිලා ඒක
ගතියක් ඇටියට අනුසය හැටියට මුල් බෑගන්නවා. මේ ද්වේෂයක් එන අවස්ථාවෙම ඒ ද්වේෂය අයින් කරලා මෙත්තානුසතිය වඩලා ඒ ද්වේෂයත් තමන්ගේ හිත තුළින් ආපු බව එක නිච්ච වෙලා සුඛ වෙලාත් වෙලා තිබිලා මතුවන බව තේරුම් අරගෙන ඒකත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ඒ අනුව අර අනුසය උපදින්නේ නෑ. ඒ අනුව මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වඩනකොට අර සතර අධිපට්ඨානය පූර්ණය වෙනවා. බුදුහාමුදුරුව සූත්‍ර ධර්ම 600ක පමණ කායගත සති වග්ගේ අංගුත්තර නිකායේ සංයුක්ත නිකායේ කායගත සති වග්ගේ තුළ බුදුහාමුදුරුව කිව්වා ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ කියලා විග්‍රහ කළා. ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. ඒක නිසා තරහක් වෙනකොට මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති ආනපාන සති සමාධිය හැටියට වඩන්න පුළුවන් නම් රාගයක් වෙනකොට අසුභානුසති මරණානුසති බුද්ධානුසති ආනපාන සති සමාධිය හැටියට වඩන්න පුළුවන් නම් ඔබට අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම යන්ම පූර්ණේ වෙනවා. එතකොට බුදුහාමුදුරුව ဒုတိය භික්ඛු සූත්‍රයේ කියන සූත්‍රයේ සංයුක්ත නිකායේ තියෙන ඉතාම පැහැදිලිව දේශනා කළා ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ෙන්තු සත්තබොජ්ජංගේ පරිපූර්ෙන්තු දින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිය පරිපූර්ෙන්තු කියලා. ඉතින් ඒක නිසා ප්‍රඥා විමුක්තිය පූර්ණ වෙනවා කියන්නේ අර රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සදාටම සහ මුලින්ම ඔබගේ ওই මනෝමය කාය තුල මෙතෙක් මුල් බැහැගෙන තිබුණු ඒ රාග ගතිය රාග මුල, ද්වේෂ ගතිය ද්වේෂ මුල, මෝහ ගතිය මෝහ මුල උදුරා දමන්නට උපකාර වෙනවා. එතකොට මේක වෙන කාටවත් බෑ ඔබ වෙනුවෙන් උදුරා දාන්න. උදුරා දාන හැටි බුදුහාමුදුරුවෝ කියා දුන්නා. ඒ බුදුහාමුදුරුවෝ කියා දුන්න ක්‍රමය බුද්ධ ශ්‍රාවකයෝ හැටියට අපි කියනවා ඔබ අහනවා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන යම් කිසි කෙනෙක් සතර කමඨහන් ආනපාන සති සමාධිය හැටියට වඩනවා නම් නොකඩවා අකණ්ඩව නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව. මේක ප්‍රායෝගික විය යුතුයි යුගනද්ද විය යුතුයි. සතර කමඨහන් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. සතර කමඨහන් කියන්නේ මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. අනුස්සති හතරක්. බුද්ධ දේශනාවේ අනුස්සති 10ක් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. කමඨහන් හැටියට. ත්‍යාගානුස්සති, සීලානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, ද්වේතානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ආනපාන සති කියලා දස අනුස්සති බුදුහාමුදුරුවෝ දේශනා කළා. අනුස්සති කිව්වේ අනුසය නොඋපදවාම හිටෙන් අස් කරනවා. අනුසය අනුත්පාද නිරෝධයෙන්ම අස් කරනවා. එතකොට යම් කිසි කෙනෙකුට අනුසය අනුත්පාද නිරෝධයෙන්ම අස් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් අනුසය නොඋපදවාම ඉන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට දින හතක් ඇතුළත අර ප්‍රඥා විමුක්තිය මතුවලා මුල් තුන කෙලෙස් මුල් තුන උදුරා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෙලෙස් මුල් තුන අලුතෙන් සකස් කිරීම දින හතක් තුල සකස් නොකර ඉන්න පුළුවන්. එහෙම අනුසය උපද්දවන්න තුව දින හතක් ඉන්න පුළුවන් වෙනවා. හරියටම මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති හතර ආනපාන සති සමාධිය හැටියට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් යම් කිසි කෙනෙකුට කරන්න පුළුවන්. මේක අනික් සියලු වැඩ අත්හැරලා ඔබගේ රාජකාරී කටයුතු, ජීවත් වීමේ කටයුතු, යුතුකම් වගකීම්
ඔය ඔක්කොම අතහැර දාලා මේක කරලා හරියන්නේ නැහැ. ඔබ ගිහියෙක් හැටියට ඔබට කන්න බොන්න ඕන, ඔබට ජීවත් වෙන්න ඕන, අඳින්න ඕන, ගමන් යන්න ඕන, නොයෙකුත් දේවල් කරන්න ඕන, වගා කරන්න ඕන, කුඹුරු වන්න, ඒ වගේම කාර්යාලවල වැඩ කරන්න ඕන, වාහනේල වන්න ඕන, මේ වගේ දේවල් තියෙනවා. මේ ඕනම වැඩක් ඕනම ඉරියව්වක ඔබට කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඔබ ඕනම ඉරියව්වක ඔබට පුළුවන්කම තියෙන්න ඕන, ඔබ දැනුවත් වෙන්න ඕන, තරක්කාවත් මෙත්ත අනුසති මරණානුසති බුද්ධානුසති වඩන්න. එතකොට අනුසය උපදින්නේ. රාගයක්කාවත් ප්‍රියදේට ඇලුනොත් ඔය හැට කණ්ඨනාසයට දිවට කයට මනට අරමුණ වන දේවල් නිසා ඔබට ප්‍රියමනාප ආස්වාදයක් එනවා. ඒක දැක්කට බැලුවට වරදක් නෑ. ඒක වරද වෙන්නේ උපාදානය කරගත්තොත්, තණ්හාවක් ඇති වුණොත්, ඒක දිගේ රෝධ ගැහුවොත්. ඒක නිසා ඒක දිගේ රෝධ ගහන්න නැතුව නිරුජ්ජති කරලා ඒකෙන් ඔබට මිදෙන්න පුළුවන්. එහෙම මිදුනොත් ඔබ මිදෙන්න නම් අර අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති සතර කමටහන් වඩන්න ඕන. ඉතින් ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕන, ඔබට ප්‍රියමනාප මිහිරි මధుරු දෙයක් දැකලා අහලා බලලා විඳලා ඔය ඇහැට කණ්ඨනාසයට දිවට කයට මනට හයටම අරමුණු වෙන දේවල් ඔබ බැලුවට ලැක්කට වරදක් නැහැ. ඒ දිගේ රෝධ ගහලා සංචේතනා කරලා සම්පස්ස වෙලා සංකාර කරලා සමුදේ බිහිවෙන්න එනවා නම් අනුසය උපදිනවා. සමුදේ බිහිවෙන්නට පෙර ඔබට පුළුවන් වන්නම් සමුදේ නිරෝධ කරන්න, එතෙන්දී අනුසය උපදින්නේ. ඒ අනුව මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩනකොට අර අනුසය උපදින්නේ, සමුදේ බිහිවෙන්නේ, රෝධ ගහන්නේ, සංචේතනා පවත්වන්නේ, සංකාර කරන්න, සම්පස්ස වෙන්නේ නැහැ. සමුදේ උපදින්නේ, අනුසය උපදින්නේ. ඒ අනුව ඔබටම පුළුවන්කම තියෙනවා මේ සතර කමටහන් තේරුම් අරගෙන අනික් සියලු වැඩ කරන ගමන් ඔබ යනවා, එනවා, කනවා, බොනවා, නානවා, වැසිකිලි ගැසිකිලි යනවා, වාහනේ දුවනවා, කුඹුර උදැල්ලෙන් වැඩ කරනවා, රාජකාරි කරනවා, තව නොයෙකුත් කාර්යාලය වැඩ කරනවා. මේ ඕන වැඩක් කරන්න පුළුවන්. ඕනම වැඩක් කරන ගමන් ඔබට සමහර විටක තරහක් එන්න පුළුවන්. තරහක් එනකොටම මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩලා ඒකෙන් මිදී නිදහස් වෙන්න. රාගයක් එන්න පුළුවන්, ප්‍රියදේට ඇලෙන්න පුළුවන්. ඒක බැලුවට නෙමේ රාගෙන්නේ, දැක්කට නෙමේ රාගෙන්නේ, ඇහුවට නෙමේ රාගෙන්නේ. ඒක රාගයක් එන්නේ අර තණ්හාවක් ඇති වෙලා උපාදානය කරගන්න. තණ්හාව නවත්වුවොත් උපාදානය නවත්වෙනවා. ඒ සඳහා අසුභය අනුපස්සනා කළා, අසුභානුස්සතිය වැඩලා මරණානුස්සති බුද්ධානුස්සති වැඩෙනකොට ඒ අනුසය උපදින්නේ. අනුසය උපදින්නේ නැත්නම් ඔබේ හිත කිලුටු වෙන්නේ, ඔබේ හිතේ අර කර්ම බීජ මනෝමය කාය තුල එකතු වෙන්නේ. අනුසය උපදින්නේ නැත්නම් ගතියක් හැටියට ඔබ තුල ඒ රාග ගතිය දිගටම පවතින්නේ, ද්වේෂ ගතිය දිගටම අලුතෙන් හකස් වෙන්නේ, මෝහ ගතිය අවිද්‍යා අනුසය උපදින්නේ. ඒ අනුව ඔබට පුළුවන්කම තියෙනවා මේ මුල උදුරන්න, මේ කෙලෙස් මුල් තුන උදුරන්න. බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව නිවැරදිව දේශනා කරපු එකම කර්මස්ථානයයි තියෙන්නේ. ඒ කර්මස්ථානය තමයි ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකට. මේක බහුලව භාවිතා කළ යුතු, නිවැරදිව භාවිතා කළ යුතු, ප්‍රායෝගිකව භාවිතා කළ යුතුයි, යුගනද්දව භාවිතා කළ යුතුයි. ඒක නිසා මේක තේරුම් ගත්තොත් ඔබට පුළුවන්කම තියෙනවා ඔබ ඔය මේ සංසාර දුකෙන් සදහටම මිදී නිදහස් වෙන්න, ඔය කෙලෙස් වලින් නික්ලේශී තත්ත්වයට පත් වෙන්න, ඔබේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළම මේ අනවරාග්‍ර සංසාරය ඔබ හදාගත්ත ඔය ගතිමුල් තුන, රාගමුල, ද්වේෂමුල, මෝහමුල ඔබට උදුරා දාන්න පුළුවන්. වෙන කාටවත් එහෙම බෑ. මේක මොන බලධාරියෙකුට, විශ්වකර්මයෙකුට, සර්ව බලධාරී දෙවියෙකුට, ඔබගේ
අම්මට තාත්තට මහත්තයට නෝනට දුවට පුතාට අරහතුන් වහන්සේ කෙනෙකුට බුදු කෙනෙකුට මේක උදුරා දාන්න බෑ, ඔබ වෙනුවෙන් කටයුතු කරන්න බෑ, මේක ඔබමයි කළ යුත්තේ. හැබැයි ඔබ මේක අහගන්න ඕන, දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ කෙනෙක්ගේ බුද්ධ ශ්‍රාවකයෙකුගේ මෙහෙවර ක්‍රියාකාරීත්වය මේක කියා දෙන එක, මේක පැහැදිලි කරන එක, මේක නිවැරදිව ඒ ලෝකයාට අනුකම්පා සහිතව මේ මාර්ගය පාර කියා දෙන එක. මේ මාර්ගය පාර කියා දුන්නට පස්සේ ඒක හොඳට අහගෙන දැනගෙන ඔබට තරහක් එන්න පුළුවන් ඕන වෙලාවක, යනකොට එනකොට ගච්ඡන්නවා, ටිටවා, සයනවා, නිසින්නවා, කනකොට බොනකොට ඕන වෙලාවක තරහක් එන්න පුළුවන්. තරහක් එනකොටම තරහින් කළ මෙත්තානුසතිය වඩන්න, තරහ ආවේ ඔබේ හිත ඇතුළේ තිබුණ ඔබේ අර මිම්ම කෝදුව නිසා, ඒක නිච්චසේ සුකසේ අත්තසේ පවතින නිසා, ඒකත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන ඒකට නොබෙන්න, නිබ්බිඩාවෙන්න, ඒකට නොහැලෙන්න, විරාගා වෙන්න, ඒක දිගේ රවුන් නොගහන්න, නිරෝධ කරන්න, ඒ අනුව ඒ අනුසය උපදින්නේ සබ්බ උපදි පජහති වෙනවා. ඒ වගේමයි සුන්දර දේට සුබ දේට අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩන්න. එතකොට ඔබේ අනුසය උපදින්නේ, ඔබ නිවන් මගට අවතීර්ණ වූ යහපත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕන මේ සතර කමඨහන් තමා චතුරාරක්කා තමා. සතර කමඨහන් කියන්නේ චතුරාරක්කා. බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 45ක් තුළ මිනිසුන්ට මේ නිවන් මඟ සඳහා දේශනා කරපු එකම කර්මස්ථානය ආනපාන සති සමාධිය වැඩි. හැබැයි ආනපාන සති සමාධිය කියන එක නැවත බුදුහාමුදුරුව චතුරාරක්කා හැටියට මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති හැටියට සතර කමඨහන් හැටියට විග්‍රහ කළා. ඉතින් ඒක නිසා මේ සතර කමඨහන් තමා බුදුහාමුදුරුව මේ නිවන් මඟ විවෘත කරන්න, අනුසය නූපදවන්න, සසර දුකෙන් මිදී නිදහස් වෙන්න කියා දුන්න එකම කර්මස්ථානය. මේක පස්සේ කාලෙක බුද්ධඝෝෂ කියන පුද්ගලයා ඇවිල්ලා බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට අවුරුදු 905කට 10කට පස්සේ බුද්ධඝෝෂ කියන පුද්ගලයා අර පතංජලි ආගමේ, එහෙම නැත්නම් වෛතුල්‍යවාදී නිකායක මහා සාංගික නිකායක පුද්ගලයෙක් හැටියට ඇවිල්ලා මේ සතර කමඨහන් වෙනස් කළා. සතර කමඨහන් වෙනුවට සම 40 කර්මස්ථානයක් විසුද්ධි මාර්ගයේ ඉදිරිපත් කළා. මෙතෙන්දි තමයි අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු සතර කමඨහන් යටපත් වෙලා අර සම 40 කර්මස්ථාන මිනිසු භාවිත කරන්න පටන් ගත්තා. එතෙන්දි උනේ අර හුස්ම ඇදීම පිටකිරීම කියන එක වේදාගමේ, චිවාගමේ, යෝගම, ජෛනාගමේ, උපනිෂද් ධර්මයේ තිබුණා. බුදුහාමුදුරුවොත් බෝසත් කාලේ මේ හුස්ම ඇදීම් පිටකිරීම ආයෝකසිනය කළා. ඒකෙනුත් ධ්‍යාන ලැබෙනවා. නමුත් මුල උදුරන්න බෑ. බුදුහාමුදුරුවෝ මේ ජෛනාගමේ, වේදාගමේ, උපනිෂද් ධර්මයේ තිබුණු ඒ සම 40 කර්මස්ථාන බුදුහාමුදුරුවෝ හොඳට හැදෑරුවා කාලයක් තුළ. කාලයක් තුළ හැදෑරලා තමයි මේ සතර කමඨහන් නිර්දේශ කළේ. එයා අනික ඒවා බැහැර කළේ. එයා බැහැර කළ බව බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා. නමුත් විසුද්ධි මාර්ගයේ ඉඳලා බුද්ධඝෝෂ කියන බ්‍රාහ්මණයා මේ සම 40 කර්මස්ථාන දුන්නට පස්සේ අර සතර කමඨහන් වැඩිම යටපත් වුණා. ඒක යටපත් වෙන්න හේතුව වුණේ මේ අස්සපස්ස කියන එක, ආනපාන කියන එක ආශ්‍රය කිරීම, ප්‍රහාණය කිරීම, අස්සපස්ස, මේක ආස්වාස ප්‍රාස්වාස කියන වචන දෙකකින් වැඩියට පරිවර්තනය කළා සිංහලට. ඒ අනුව අර අස්පස් කිරීම කියන්නේ, අස් කියන්නේ ආශ්‍රය, පස් කියන්නේ ප්‍රහාණය. අර තරහ ප්‍රහාණය කළා මෛත්‍රිය ආශ්‍රය කරන්න ඕන. අර රාගය ප්‍රහාණය කළා
අසුභානුස්සතිය වඩන්න ඕන. අර මරණානුස්සතිය වැඩද්දී අර නිච්ච සුඛාත් ප්‍රහාණය කළා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං වඩන්න ඕන. නිබ්බිදා අනුපස්සනා කරලා නන්දි රාගත ආස්වාදය අයින් කරන්න ඕන. විරාගානුපස්සනාව කරලා රාගය අයින් කරන්න ඕන. නිරෝධානුපස්සනාව වඩලා රෝධ ගැහිම රවුම් ගැහිම නවත්තන්න ඕන. උපාදානය අයින් කරන්න ඕන. හැම තැනකම මේ ආනපාන සති සමාධිය තියෙනවා. වැරදි අයින් කරනවා, ඒ වෙනුවට යහපත් දේ ගන්නවා. තරහ අයින් කරනවා, මෛත්‍රිය වඩනවා. රාගය අයින් කරනවා, අසුභානුස්සතිය වඩනවා. මරණානුස්සතිය වඩනවා. නිච්චසේ සුඛසේ අත්තසේ යමක් මුල් බෑගත්තොත් වැරදි, ඒක අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගත්තාම ඒකට බැඳින්නේ නැහැ. නිබ්බිදා වෙනවා. ඒකට ඇලෙන්නේ නැහැ. විරාග වෙනවා. ඒකට ඒක දිගේ රෝධ ගන්න, නිරෝධ වෙනවා. ඒ අනුව උපාදානෙන් තණ්හාවෙන් හිත නිදහස් කරගන්න. මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ඒ නිවැරදි මාර්ගය. මේ මාර්ගය තේරුම් ගත්තේ නැති පසුකාලීන පුද්ගලයෝ අර හුලං ඇදීම් පිටකිරීම පමණක් ගත්තා. ඒක වායෝ කසිනු. එහෙම කසින පිටියම් කිරීම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කාලේ බෝසත් කාලේ බෝසත්තුමත් ඔයගේ වැරදි දේවල් කරා. කර බව බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙනවා. පුබ්බේව මේ සම්බෝධා අනභි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්වස්ස ඒව කියලා. මමත් බෝසත් කාලේ මේ වගේ අනාර්ය ක්‍රම වැඩුවා, ධ්‍යාන ලැබුවා. අර උද්දක රාමපුත්‍ර ගාවට ගිහිල්ලා, ආරාල කාලාම ගාවට ගිහිල්ලා, තවත් නොයෙකුත් ගුරුවරුන් ගාවට ගිහිල්ලා අවුරුදු හයක් තුළ ඒ රටේ එදා තිබුණු දේවල්, ඔය උපනිෂද් ධර්මයේ, වේදාගමේ, ශිවාගමේ, ජෛනාගමේ තිබුණු දේවල් අත්හදා බැලුවා. ඒවා කිසි තැනක නිවනක් නැහැ. හැබැයි ධ්‍යාන ලැබුවා, අභිඥා ලැබුවා. ඒවා ලෞකිකයි, භෞතිකයි. නමුත් බුදුහාමුදුරුව අන්තිමට ඒ සියලු දේ අත්හැරලා මේ සතර කමටහන් මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියන චතුරාරක්කා සතර කමටහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් වඩනකොට බුදුහාමුදුරුවන්ටත් තේරුණා මේ කෙලෙස් මුල් තුන උදුරලා දාලා නික්ලේශී තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා. ඒ අනුව බුදුහාමුදුරුවෝ ඒ තත්ත්වය තමන් සාක්ෂාත් කරගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෝකයාටත් ඒ තමන් අවබෝධ කරගත්ත දහම ඒ විදිහටම ඊටත් වඩා පැහැදිලිව පිරිසිදුව තමන්ට අනුගමනය කරන්න පුළුවන් ආකාරයකට සතර කමටහන් කියා දුන්නා. සතර කමටහන් කියා දුන්නාම ඒවා නිවැරදිව අනුගමනය කරපු බොහෝ පිරිසක් පසුකාලීනව බුදුහාමුදුරන්ගෙන් බණ අහලා, ධර්මය අහලා මඟපල් ලැබුවා, අරහත්ත්වයට පත් වුණා. සෝතාපන්න, සකදාගාමී, අනාගාමී අරියත් ඵලයන්ට පත් වුණා. ඒක නිසා අර ධානයක් ලැබලා මඟපල් ලබන්නේ ධාන උපකාර කරගන්නා ක්‍රමයක් බුදුහාමුදුරුව පස්සේ කාලෙක කියා දුන්නා. ඒක නිසා ධානයක් ලැබුව පුද්ගලයෙකුට මේ මඟපල් ලබන්න පාර පිළිවෙත බුදුහාමුදුරුව කියා දුන්නා. ඒක නිසා ධ්‍යාන බලාපොරොත්තුවෙන් යම කෙනෙක් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට ධ්‍යාන ලැබෙයි, මගඵල වැහෙනවා. නමුත් මගඵල කියන්නේ අර කෙලෙස් මුල් තුන ඉදිරා දෙමි. ධ්‍යාන කියන්නේ පැලස්තර පිළියමක් දාලා තාවකාලිකව තදංගම විස්කම්බන වශයෙන් හිතේ සහනයක් සුවයක් ඇති කර ගැනීම. ඒක තාවකාලිකයි. ඒක පැලස්තර සුවයක්. තුවාලයක් තියෙනවා නම් කකුලේ හරි කොහේ හරි ඇඟේ අපිට ඒක අර අවටින් එන විස බීජ නවත්තන්න පැලස්තරයක් දාලා තාවකාලික වහන්න පුළුවන්. නමුත් ඇතුලේ මේක මුල තියෙනවා, මුල් බෑගට. නමුත් බුදුහාමුදුරුවෝ කියා දුන්න මේ සතර කමටහන් අර මුල් තුන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සදහටම සහ මුලින්ම උදුරා දාලා මේ දුකෙන් සදහටම මිදී නිදහස් වෙන ක්‍රමවේදයක් පිළිවෙතක් තමා බුදුහාමුදුරුව මේ සතර කමටහන් කියා දීලා ලෝකයාට දේශනා කළේ. ඒ අනුව නිවන් අවබෝධ කරගත්ත, විමුක්ති මාර්ගයට පත් වූ, සසර දුකෙන් සදහටම මිදී නිදහස් වූ, උභය අර්ථ සාසනය සාක්ෂාත් කරගත්, උභතෝභාග විමුක්තියම සාක්ෂාත් කරගත්ත බොහෝ පිරිසක්
බුදුහාමුදුරුව මේ බුද්ධ ශාසනය තුළ බිහි කළා. ඒක අදටත් කරන්න පුළුවන්. හැබැයි මේක වැඳලා පුදලා ඇදලා පතලා පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ආගමක්. ආගමේ වඳිනවා, පුදනවා, යදිනවා, පතිනවා. නමුත් සතර කමටහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් කළොත් ඒ වඳින පුදන යදින පතන ගමන්ම මේකත් කළොත් හරි මඟ ඔබට තේරෙයි. ඔබටම ඔබේ හිත පිරිසිදු වෙන ආකාරය තේරුම්. හැබැයි අර වඳිනකොට පතනකොට ප්‍රාර්ථනා කරනකොට ඉල්ලනකොට යාඥා කරනකොට ආයාචනා කරනකොට ඔබ තේරුම් ගත යුතුයි ඔබේ හිත කිලුටු වෙනවා. ඔබේ හිත කිලුටු වුණොත් අර මුල් බැහැගන්ට කෙලෙස් මුල් උදුරා ගන්නට බැරි වෙනවා. මෝහ අවිද්‍යාව ඔබ තුළ ඇති වෙනවා. එහෙමනම් ඔබ තුළ මෝහය තියෙන නිසායි අවිද්‍යාව තියෙන නිසායි ඔය ප්‍රාර්ථනා කර කර පත පත යද යද යාඥා කර කර ඉන්නේ. සියලු ආගම්වල ප්‍රාර්ථනා සහ යාඥා අනිවාර්යෙන් තියෙනවා. නැනම් ආගමක් නැහැ. මොකද විශ්වාසයක් තියෙනවා, භක්තියක් තියෙනවා, යාඥාවක් තියෙනවා, ප්‍රාර්ථනාවක් තියෙනවා, ඉල්ලනවා. නමුත් බුද්ධ දේශනාවේ කොහේවත් කාගෙන්වත් ඉල්ලලා මේ නිවන සාක්ෂාත් කරගන්න බෑ. මොන විස්කර්මයකින් බල්ලාරියකින් බුදුහාමුදුරුවන්ගෙන් හෝ අරහතුන් වහන්සේගෙන් මේ ප්‍රාර්ථනා කරලා ඉල්ලලා ආයාචනා කරලා යාඥා කරලා මේක ලබා ගන්න බෑ. මේක ලබා ගන්න නම් තමන්ම තමන්ගේ හිතට වර්තමාන මොහොතේන ඒ ද්වේෂය අයින් කරන්න මෙත්තානුස්සතිය වඩන්න ඕන. රාගය අයින් කරන්න අසුභානුස්සතිය වඩන්න ඕන. මේ හිතේ මුල් බැහැගෙන තියෙන නිච්ච වූ සුඛ වූ අත්ත වූ දේ අයින් කරන්න, අනිච්ච අනුපස්සනා කළ නිච්ච සංඥා පජාති කරන්න, දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥා පහරණය කරන්න, විපරිණාමය අනුපස්සනා කළ අත්ත සංඥාව මමත්වය අයින් කරන්න ඕන. ඒ අනුව නිබ්බිදා වෙනවා. ඒ අනුව මේ නන්දිරාගත තත්ත්වයෙන් මිදී නිදහස් වෙනවා. අරු විරාගානුපස්සනාවෙන් රාගය අයින් වෙනවා, තණ්හාවෙන් මිදෙනවා. ඒ අනුව නිරෝධානුපස්සනාවෙන් පටිනිස්සග්ග වෙලා ඒ සදාටම උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. මේ නිසා මේ සතර කමටහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් යම්කිසි බුද්ධ ශ්‍රාවකයෙක් වඩනවා නම් ඒ පුද්ගලයා හැබැයි මේ එක තැනක ගල් පිළිමයක් ඉඳලා ගල් පිළිමයක් වගේ ගිහිල්ලා මේක හරියන්නේ නැහැ. තමන්ගේ වැඩ කරන්න ඕන. තමන් ගල් පිළිමයක් වගේ හිටියත් ඇසිකිලි කැසිකිලි යන්න නැගිටින්න ඕන. කෑම ගන්න නැගිටින්න ඕන. ඇහරින්න ඕන. කෑම ගන්න ඕන. ඒ වගේම යම් යම් ගිහි හැටියට යුතුකම් වගේ ගිහිම් තියෙනවා. නොයෙකුත් දේවල් කරන්න තියෙනවා. ඒ කරන්න තියෙන දේවල් සියලු දේ කරන්න පුළුවන්. හැබැයි තරහක් එනකොට මෛත්‍රිය වඩන්න ඕන. රාගයක් එනකොට අසුභානුස්සතිය වඩන්න. මරණානුස්සති බුද්ධානුස්සතිය වඩන්න ඕන. වඩනකොට ඔබේ හිත කිලුටු වීම අනුසය උපදීම නවතිනවා. ඔබ හිත නික්ලේශී තත්ත්වයට පත් වෙනවා. ඔබ මඟපල් ලබන්නට සුදුසු පුද්ගලයෙක් බවට ක්‍රමානුකූලව පත් වෙනවා. ඒක නිසා මේ සියලු දේ ඔබ නිවැරදිව තේරුම් ගත යුතුයි. තේරුම් අරගෙන ඔබ විසින්ම අනුගමනය කළ යුතුයි. මේක ඔබ වෙනුවෙන් ඔබගේ මහත්තයට නෝනට අම්මට තාත්තට දුවට පුතාට ඔබ වෙනුවෙන් කරලා දෙන්න බෑ. මේක ඔබ විසින්ම තේරුම් ගත යුතුයි. මේක ඔබට තේරුම් කරන්න තමා මේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. මේ බුද්ධ ශ්‍රාවකයෝ බණ කියන්නේ. ඒක නිසා ඔබ තේරුම් ගත යුතුයි. ඔබගේ ඔය මනසේ මෝහයක් තියෙනවා. මලකට තට්ටුවක් තියෙනවා. රාගමල, ද්වේෂමල, මෝහමල කියන මලකට තට්ටු තුන තියෙනවා. ඕක ඔබට පුළුවන් කපා දාන්න. වෙන කාටවත් බෑ. ඕක ඔබම එකතු කරගත්ත මලකට තට්ටු තුනක්. ඔබට තරහ යන හැම අවස්ථාවකම ද්වේෂමල වෙනවා. ප්‍රිය මනාප මිහිරි මధుර දෙයට තණ්හාවෙන් ඇල්ලෙන හැම මොහොතකම අර රාගමල එනවා. ඒ වගේම අවිද්‍යාමල එනවා. මේ අවිද්‍යාමල, රාගමල, මෝහමල, ද්වේෂමල. ඒ නිසා ඔබට තේරුම් ගන්න ඕන මේ මල කඩ තට්ටු තුන නිසයි ඔබට මේක තේරෙන්නේ නැත්තේ. ඔබ දිෂ්ටිගත වෙලා තියෙන්නේ. ඔබ මෝහයෙන් කටයුතු කරන්නේ. ඔබ දුක් විඳින්නේ. ඔබ සංසාර ගමනට බැඳින්නේ. ඈඳුත් තුන සකස් කරගන්න.
මේ සියලු දේ ඔබ තේරුම් ගත්තට පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා ඔබේම විමුක්තිය සඳහා ඔබටම දුකෙන් මිදී නිදහස් වෙන මඟ හොයාගන්න. මේක පාර ඔබ දැනගන්න ඕන, අහගන්න ඕන. හරියට පාර දැක්කට පස්සේ ඔබට ආයි පාර වර්ධින්නේ නැහැ. ඔබට පුළුවන්කම තියෙනවා මේ රාගමල, ද්වේෂමල, මෝහමල නැවත අලුතෙන් සකස් කිරීම නවත්තන්න. අලුතෙන් සකස් කිරීම තමයි නවත්තන්න ඕන. අනුසය න අනුසයට වෙනවා නම් අලුතෙන් සකස් කිරීම නවතිනවා. එතකොට ආසය හැටියට තැන්පත් වෙන්නේ නැහැ. කර්ම බීජ නැහැ. ඔබගේ බම්බයක් පමණ වූ ශරීර කුඩුව තුළ ඔය මනෝමය කාය තුළ කර්ම බීජ එකතු වෙන්නේ නැහැ. අනුසය උපදින්නේ නැහැ. මේ අනුව ඔබටම පුළුවන්කම තියෙනවා මේක නිවැරදි මඟ හොයලා නිවැරදි පාර තේරුම් අරගෙන මග්ගේ මග්ග ඥාන දර්ශනේ තේරුම් අරගෙන ඒ නිවැරදි මඟ අනුගමනය කරන්නත් වැරදි මඟ අනුගමනය කර එකෙන් මිදී නිදහස් වෙන්නත් ඒ අනුව ඔබට පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නත් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නත් ඒ අනුව අනුසයන උපදින තත්ත්වයට හිත පිරිසිදු කරගත්තාම ඔබගේ නිවන ඔබටම සාක්ෂාත් කරගන්නට පුළුවන්. දැන් ඔබට අවස්ථාව තියෙනවා. දැන් වෙලාව 9යි කාලයි, 10යි කාලයි, තව පැයක් තියෙනවා. 11යි කාල හෝ 11යි 20 වෙනකන් වුණත් අපි අවස්ථාව දෙනවා. 11යි 20ට 25ට බුද්ධ පූජාව පූජා කරලා පින් අනුමෝදන් කරනවා. ඊට පස්සේ දානයට. එතෙක් වෙලා පැයකුත් විනාඩි 5ක් තියෙනවා ඔබට යම් නොතේරෙන, නොපැහැදිලි යම් තැනක් අවස්ථාවක් මේ නිවන් මගේ තියෙනවා නම් ගැටළු සහගත තැනක්, නොතේරුණු තැනක් අහන්න පුළුවන්. ඔබේ ප්‍රශ්නය අර FM මයික් එකක් තියෙනවා. ඒකෙන් කාටත් ඇහෙනසේ අහන්න, නැකිටලා අහන්න. එතකොට හරි. ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අහන්න. ඔබ වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය ග්‍රන්ථ මම කියවලා තියෙනවා කීපයක්. ඒ තුළ තිබුණා සිත අසංඥ වීම සහ විසංඥ වීම කියන තත්ත්වය. ඒ වගේම ඒ තත්ත්වයත් අසංඥ තලයන් පිළිබඳව අනුකම්පාවෙන් ඔව් ඒක එහෙම එකක් තියෙනවා. මේ චිත්තය එහෙමනම් සිංහලෙන් කිව්වොත් හිත, මාගධි භාෂාවෙන් කිව්වොත් චිත්ත. අපි ඇහැට එන රූපය, ඒ වගේම වේදනා, සංඥා, සංකාර, විඥාන පහක් වෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර. මේ එන එන සියලු දේ අත්තරිනවා. දැන් ඔය භාවනා මධ්‍යස්ථානවලට ඔබ ගියා නම් ඔබට උගන්වලා ඇති ඕන් රූපයක් අරූපයක් රූපයක් 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 ඕන් වේදනාවක් 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 ඕක නැති වෙනකන් අයින් වෙනකන් රූපයක් 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 කියලා අයින් කරනවා. මොකද වෙන්නේ? එන සංඥා එන එන එක අයින් කරනවා. හොඳ එකක් අයින් කරනවා, නරක එකත් අයින් කරනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ ඔක්කොම අයින් කරන්නද නැද්ද? බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ ඔක්කොම අයින් කරන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ නරකයක තෝරලා අයින් කළා හොඳ එක ගන්න. දැන් ඔය රූපවල ඔය ඇහැට දකින අපි හිතමු සමාධි පිළිමයක් තියෙනවා ඔබේ හිත තැන්පත් වෙන නිව. ඒක අත්හැරියොත් හරිද? ඒක අත්හැරියොත් වැඩ වැරදුනා. එනිසා ඇහැට අර ද්වේෂයක් වෛරයක් වෙන වැරදි රූපත් අයින් කරන්න ඕන, රාගයක් වෙන රූපත් අයින් කරන්න ඕන. අසුභානුසතිය මිත්‍යාස. නමුත් හිතට මෙත්සිතක් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ලෝභාදී සමෝහ එකක් ආවොත් මොකද කරන්න ඕන? ඒක ආසේවිතාවේ භාවිතාවේ බහුලීකතාවේ
යානිකතයි වත්තුකතයි සුසුමනද්දයි පරිචිතයි. හිත නිමෙන ආකාරයට ඒක. එතකොට හිත අසඤ්ඤ වෙන්නේ නැහැ. නමුත් අද මේ භාවනා මධ්‍යස්ථානවල අර උලන් අදින පිට කරන ක්‍රමය නිසා කියා දෙන්නේ එන එන සියලු රූප අයින් කරන්න. එන එන සියලු වේදනා අයින් කරන්න. එන එන සියලු සංඥා අයින් කරන්න. එන එන සියලු සංකාර අයින් කරන්න. ඒකයි වරද. එතකොට ප්‍රතිඵලය මොකද? හිත හිස් වෙනවා. අසඤ්ඤ වෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ ක්‍රමයට හිත අර කිලුටේ විතරයි අයින් කරන්නේ. තරහ අයින් කරනකොට මෛත්‍රියෙන් හිත පුරව ගන්න ඕන. රාගය අසුභානුසතිය වඩලා රාගය අයින් කරනකොට අර අසුභානුසයෙන් නෙක්ඛම් වශයෙන් හිත පුරව ගන්න ඕන. ඒ වගේම හිතේ මේ යම් වැරදි දෙයක් නිච්ච සුඛාත් අයින් කළාට අර අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් යථාපරිදි තේරුම් ගන්න ඕන. ඒ අනුව නිබ්බිදාය විරාගය නිරෝධය පරිනිස්සග කරන්න. එතකොට හිත කොහේවත් හිස් වෙලා නැහැ. හිත හිස් වුණොත් අසඤ්ඤ වෙනවා. විසඤ්ඤ වෙනවා. ඒකනේ අර අසඤ්ඤතල හතරකට යන්නේ. දැන් හැබැයි අද ඔය භාවනා මධ්‍යස්ථානවල ඔය අසඤ්ඤතල මොනවද? ආකාසඤ්ඤායතනේ, ආකිඤ්ඤායතනේ, විඥානඤ්ඤායතනේ, නියවසයි. ඒවා හුඟක් වටිනවා. ඒවා ඔය අද කියන භාවනා මධ්‍යස්ථානවල තියෙන අසඤ්ඤතල ඒවා වටිනවා. ඒවා බ්‍රහ්මසුය. හැබැයි එතන නිවන ඒගොල්ලෝ දන්නේ ඒවා අනින්ජාභිසංකාරව. ඒවා අනින්ජාභිසංකාර හැටියට බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කළා. බුද්ධ කල්ප හතක් ඒ පුද්ගලයාට නිවන වැහෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ඔය අනාර්ය භාවනාවක් කළා ඔය සියලු දේ එන එන සියලු රූපයන් කළා අසඤ්ඤ වෙනවනේ. මෙහෙම අසඤ්ඤ වුණොත් යම් කිසි පුද්ගලයෙක් තම බුදුවරු හත් නමක් බුද්ධ කල්ප හතක් යනකම් ඒ පුද්ගලයාට අර නේව සංඥා නා සංඥා හෝ ආකාස සංඥා නඤ්ඤායතනෙ ඉන්න වෙනවා. අය එතන අර තියෙන්නේ අර අසඤ්ඤ තලයක්. එතන ඉඳන් බණ අහන්න බෑ. බුදුවරයෙක් බුද්ධ දේශනාව දේශනා කළාට අක්කන සූත්‍රයේ ඒක කිව්වා. දීඝායුෂ දේවනිකායවල අක්කනෝ අසමියෝ. කීයටවත් බණ අහන්න බෑ. හේතුව එතෙන්දි සංඥා එන්නෙත් නැහැ. නේම සංඥා නා සංඥා ගන්නත් බෑ. ඒක නිසා ඒක අසඤ්ඤ. එහෙම වුණොත් බුද්ධ කල්ප හතක් ඒ පුද්ගලයාට නිවන ප්‍රමාද වෙනවා, වැහෙනවා. බුදුවරු බණ කියනවා. බුද්ධත්වයට පත් වෙනවා, මග කියනවා, පාර කියලා දෙනවා. හැබැයි එයාට අහගන්න බෑ. ඒක නිසා හැබැයි ඒක අද ඔය බුද්ධඝෝෂගේ පොත්වල තියෙන එකත් අද බුද්ධඝෝෂගේ පොත් ගනුකොට ගුරුකොට පොත් ලියා භාවනා මධ්‍යස්ථාන පවත්වන අයත් බොහොම වටින එකක් හැටියට තමා මේ ආකාසානඤ්ඤායතන, ආකිඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, නේව සංඥා නා සංඥා වගේ අසඤ්ඤ ධ්‍යාන අනිඤ්ඤාභිසංකාර කියන්නේ කියා දෙන්නේ. ඒවටම තමා මිනිස්සු යන්නේ. මිනිස්සු කැමති වෙන්නේත් ඒවට. ඒවා මේ බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරපු දේවල්. බුදුහාමුදුරුව කියපු නැටි දේවල් තමා ඔය භාවනා මධ්‍යස්ථානවල බොහෝ තැන්වල කරන්නේ. මේක තේරුම් ගන්න. ඕන් කරන්න. නමස්කාර වේවා. අතිගෞරවනීය අරියතුන් වහන්සේ, පුතජන මිනිසුන් තුළ මිනිස්සු 11 ගින්නකින් පැවෙනවා කියලා තියෙනවා. ඔබ වහන්සේ මහා කරුණාවෙන් මේ 11 ගින්න කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කර දීමක් කරා. ඔව්, 11 ගින්නටත් වඩා තියෙනවා. නමුත් මුල් වශයෙන් රාග ගින්න, ద్వේෂ ගින්න, මෝහ ගින්න, ඒ වගේම කතර ගින්න, සසර ගින්න, සතර දුක්, විපරිණාම දුක්, දුක්ඛ දුක්ඛ, මේ සංසාර සාරය කියලා ගැනීමේ දුක, මේ වගේ ශෝක ගින්න, දාහ ගින්න, මේ ඔක්කොම පරිදේව ඔක්කොම ගිනි 11ක් බුදුහාමුදුරුව විග්‍රහ කළා. 11ම ගින්නක්. අර 11ටම මුල රාගය, ද්වේෂය, මෝහය. ඒත් එක්කම තව ප්‍රශ්නයක් තියෙනවා. අපි එදිනෙදා ජීවිතයේදී අත්කරන හැම ක්‍රියාකාරකමක් තුළ දෙන්නේ
උදාහරණයක් ගත්තොත් අපි උයන් යනකොට අපිට උයන්න උපකාර වෙන බාල්ල නිෂ්පාදනය කරපු විදුලියේ ජලය ලබා දීපු අපි හැම දිනකටම ඒ ආහාර සකස් කරගන්නට අපිට එනවලු හාල් ආදී සකස් කර දෙන අයට අපි පින් දෙනවා ඒ වෙලාවේ නෑ ගාථාවක් භාවිතා නොකළට කමක් නෑ. උයනකොට නෙමේ අපි දැන් අවසාන කන මොහොතේ අවසාන රෙද්දක් අඳින මොහොතේ කෑම කන මොහොතේ අපි හිතමුකෝ දැන් අපිට දවාලට දැන් ඔය ඔයගොල්ලෝ කාර්යාලයක සේවය කරනවා ඔයගොල්ලු යන්න කවුරු හරි උයපු කෑමක් දැන් මේට තියෙනවා. ඔබ බෙදාගන්නවා කෑම. එතකොට මේ කෑම පළවෙනි කට වළඳන්නට කන්නට පෙර ඔබ මේ මෙතන මේ කෑම පිඟාන සමාජයට ඔබ සල්ලි දීලා ගන්න පුළුවන්. නමුත් ඔබ මේකට ඒ අවශ්‍ය මුල් මුදල ගෙවන්නේ නැහැ. අවශ්‍ය ණය ගෙවන්නේ නැහැ. නමුත් මේක ගොවියා හැදුවා කුඹුරේ වී. ඒ වී වගා කරපු ගොවියාටත් වීකටුව හාල් මුල් මුදලාලටත් වී වික්ක මුදලාලටත් හෝදලා පිරිසිදු කරලා එක්ක හාල් වැලි අර ඇරලා කරපුදුගෙන මේ අද මේ බත මේ ව්‍යංජන සියලු දේට සම්බන්ධ වූ සහභාගි වූ සියලු දෙනා ඔබ නිසයි ඔබ මේ බත් කට කන්නේ ඔබේ කුසගින්න නිවෙන්නේ. ඉතින් ඒ සියලු දෙනාට ඔබ කැප කොට පින් අනුමෝදන් කළ පින්පවර එක තප්පරයක් ගන්න. එක තප්පරයයි වියදඟන. තව කොටසක් ඉන්නවා. ඔය හාල් කුඹුර හැදුව ගොවියා වීකටුව මුදලාලි විතරක් නෙමෙයි. ඒ කුඹුර වී හැදුව ගොයන් හැදුව කුඹුර හැදුව ගොවියටත් එයාගෙන් පින් බලාපොරොත්තු වන ඥාතීන් ඉන්නවා. පරදත් උපජීවීන් ඉන්නවා. තව ඒ වගේ ඔබගේ ඒකට සම්බන්ධ වූ සියලු දෙනාගේ පින් බලාපොරොත්තු වෙන පරදත්ත උපජීවීන් ඉන්නවා. ඔබගේ ඥාතීන් ඉන්නවා. ඒ සියලු දෙනාටත් ඔබ පින් අනුමෝදන් කළ පින් පවරලා පින් දීලා මොහොතකට ප්‍රත්‍යවේක්ෂ පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළා ඒ පළවෙනි බත් පිඩ ඉඳන් කන්න ඕන. එතකොට ඔබ ණය නැහැ. බැරිලාවත් ඔබ ආවා හොඳ එක බෙදාගත්තා ඕක නැති එක නරක නැ බෙදාගත්තා කෑවා. පින් අනුමෝදන් කිරීමකුත් නැහැ මොකක්වත් නැහැ මෙන්න මොකද ඔබ ණය. සමහරට ඔබ හිතන්න පුළුවන් මම සල්ලි දීලා ගත්තා කියලා. නමුත් ඒ මුදලට මේ දෙන සල්ලි වලට වඩා බොහෝ ගාණක් ඔබට මේක ණය වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් සත්‍යයක්වත් වියදම් වෙන්නේ නැහැ. වචනයක් මේක හිමින් හයියෙන් කියන්න ඕනෙත් නැහැ. හයියෙන් කියන්න ඕනෙත් නැහැ. මේක අපි හිටෙන් මෙහෙම වත් පිඟාන බෙදා ඒක මොහොතක් මෙනෙහි කළා. ඒක ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කළ පින් පවරල පින් දීලා ඒ ණයෙම දී නිදහස් වෙලා පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ඒක භුක්ති විඳින්න. ඒ වගේමයි ඇඳුමක් අලුතෙන්ම ගන්නකොටත් ඒ ලැබුණාම ඒ වගේම මේ පැවිද්දෙක් නම් චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය හතරම ගිහියෙක් නම් ආහාර ඇඳුම් පැළඳුම් හිතට වහලක් බේත්තේ මේ සිව්වසයම මේ වගේ අපි ණය නොයි වල පාවිච්චි කරන්න ඕන භාවිතා කරන්න ඕන. ඒක කරාම අපි ණය වෙන්නේ නැත්නම් ණය වෙනවා. වාහනයක යනවා නම් ඉතින් ඒකත් අම්මාකාරයකට ඒකටත් උදව් කළ උපකාර කර පුද්ගලයා තමයි වාහනේ ලෝන කියලාටත් අනිත් අයටත් සියලු දෙනාට පින් දෙන්න. ඒ අය දැන් මෙහෙමයි ඔය පින් දෙන එකේ දෙපාර්ශ්වයක් ඉන්නවා. ඔයා ඔබකට උදව් කරන කෙලින්ම උදව් කරන පුද්ගලයොත් ඉන්නවා. එයාගෙන් පින් බලාපොරොත්තු වන ඥාතීන් පරදත්ත උපජීවීන් ඉන්නවා. ඒ දෙගොල්ලන්ටම දෙන්න ඕන. එතකොට ඒ දෙගොල්ලන්ටම දෙන්න ඕන. නැතු හරියන්න. අපි හිතමුකෝ ඔබේ ගෙදර කෑම උයන පියන මෙහෙකාරයෙක් ඉන්නවා කියලා. මේ මෙහෙකාරයට වුණත් ඔබ පින් දෙන්න ඕන. මෙහෙකාරයාගෙන් පින් බලාපොරොත්තු වෙන එයාගේ මව්පියන් ඥාතීන් ඉන්නවා. ඒ අයටත් පින් දෙන්න ඕන. එතකොට ඔබ ණයෙම් මිදී නිදහස් වෙනවා. හැබැයි මානයක් තියෙනවා නම්
ඔබ මේ කාර්යයට පින් දෙන්න. මේ කාර්යයෙන් පින් බලාපොරොත්තු වෙන ඥාතියන්ට පින් දෙන්න. ඒක තමයි වරදි වැඩේ. ඒ දුගතිගානේ සුගතිගාමී අපිට වැඩක් නෑ. අපි පින් දෙන්න ඕන දෙගොල්ලන්ටම. කවුරු හෝ ඒ කෙනෙකුගේ නමින් හෝ අපේ නමින් හෝ මියපරලෝ ගියා නම් ඒ සියලු ඥාතීන්ට පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. සමසේ පොදුවේ අඩුවක් නැතුව, වැඩියක් නැතුව, වෙනසක් නැතුව, විශේෂයක් නැතුව. ගෞරවණීය අරහතුන් වහන්සේ, පංචස්කන්ධය විග්‍රහ කරන්නේ කාමික විදිහට. ඔව්, පංචස්කන්ධය කියන්නේ, පංච කියන්නේ පහ, කන්ධ කියන්නේ ගොඩවල් පහ. දැන් අපි මේ කෝප්පේ ගමු. මේ කෝප්පේ පංචස්කන්ධය. පුද්ගලයාගේ දැන් ඔබ සියලු දෙනාගේ තියෙන පංචස්කන්ධය. බල්ලෙක්ගේ තියෙන පංචස්කන්ධය, නායකගේ තියෙන පංචස්කන්ධය. මේකේ රූප කොටසක් තියෙනවා. රූප කොටස් තියෙනවා. රූප කිව්වහම ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරෙන් එකතු කරගත්ත රූප කොටස. ඒක රූප කොට. ඊට පස්සේ තියෙනවා වේදනා කොටස. රූප වේදනා සංඥා සංකාර විඥාන කොටස් පහක්. මේ කොටස් පහම තමා අපි දැන් මේ කෝප්පේ මං ඇල්ලුව ගමන් මට සංඥාවක් වේදනාවක් ආවක් ආවා. ඈ මං කෝප්පේ ගත්තට බරක් එනවා. ඒක වේදනාවක්, ඒ වගේම සංඥාවක්, සංකාරයක්, විඥානයක්. ඒ වගේ ඒ නිසා මේ රූප මේ පුද්ගලයෙක්ගේ වුණත් මම දැන් ඊට පස්සේ පුද්ගලයෝ මගේ කෝප්පේ කියලා ගන්නවා හිතෙන්. අතෙන් ගන්න එක නෙමෙයි, දැන් ඊට පස්සේ හිතෙන් ගන්නවා. මගේ පුතා, මගේ දුව, මගේ නෝනා, මගේ මහත්තයා, මගේ ඊඩම, මගේ කාර්යක, මගේ ගේ. මේ ඔක්කොම මොනවද? පංචස්කන්ධයමයි අර මගේ මම මගේ කොට ගත්තේ. එතකොට වෙන්නේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. මේ පංචස්කන්ධයද නිවනට බාධක, පංචස්කන්ධ උපාදානයේද? උපාදානය අයින් කරන්න පුළුවන්ද පංචස්කන්ධය භාවිතා කරලා? පුළුවන්. පුළුවන්. බැරි වෙලාවත් යමෙක් පංචස්කන්ධය පරිහරණය කරන මනං උපාදානයෙන් තොරව ඒ පුද්ගලයා නිවන් මගට සුදුසු පුද්ගලයා. එතකොට උපාදානය කරගන්නේ අතින්ද හිතෙන්ද? එතකොට හිත පිරිසිදු නම් උපාදානය තියෙනවද? නෑ. හිත කිලුටු නම් විතරයි උපාදානය තියෙන. හිත කිලුටු නම් උපාදානය තියෙනවා. උපාදානය කරගත්තොත් පංචස්කන්ධය නැවත හිත කිලුටු වෙනවා. ඉතින් ඒක නිසා පංචස්කන්ධය කියන්නේ අපි දැන් මේක පුදුම ආකාරයේ විග්‍රහයක්. අපි හුස්ම ගන්නවා. අපි වතුර බොනවා. හුස්ම ගන්නවට වඩා හොඳයි නේ අපි වතුර බොනවා කියමුකෝ. දැන් ඔය වතුර බොනකොට දැන් කෝප්පේ නෙමෙයි, කෝප්පේ තියෙන වතුර ටික බොන්නේ. වතුර බොනකොට අපි දැන් පංචස්කන්ධය පරිහරණය කළාද, භාවිතා කළාද? කරා. අපි හුස්ම ගන්නකොට දැන් මේ වාතයේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණගන්ධ රස ඕජා ඔක්කොම තියෙනවා. ඈ ඒක අපිට උපකාරයක් වුණා. ඒක අපිට යම් සහනයක් වුණා. ඇතුළට ගත්තා. පිරිසිදු වෙනා ලේ ධාතු වුණා. ඒක නිසා මේ ඒ සියලු දේ පංචස්කන්ධේ. එතෙන්දී දැන් මේ අපි හිටමු අපි වතුර බොනවා කියලා, එක්ක කෑම කනවා කියලා. මේක මගේ කෑම ටික. මේක මට විතරයි. මේක මට විතරක් කන්න තියාගත්ත එකක්. දැන් මොකද වුණේ? ඒක පංචස්කන්ධේ උපාදානය කරගත්තා. එතකොට හිට කිලුටු වෙනවා. ඇයි මගේ? ඒතන් මම ඒසෝ අමත්ම ඒසෝ මේ අත්තාට. මේක වෙන කාටවත් දෙන්න බෑ. වෙන කාටවත් ගන්න බෑ.
එතකොට අර පංචස්කන්ධයේ උපාදානයක් වෙනවා හිතෙන්. හිතෙනුයි මේක කරගත්. එතකොට හිත කිලුටු වෙනවා. හිත කිලුටු වුනහම අර රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුල් බැහැ ගන්නවා. ගති තුනක් මුල් බැහැ ගන්නවා. ඒක නිසා මේ පංචස්කන්ධය බුදුහාමුදුරන්ටත් පරිහරණය නොකර, භාවිතා නොකර, පරිචි නොකර ජීවත් වෙන්න බෑ. හුස්ම ගන්න බෑනේ. වතුර නොබී බෑනේ. දානෙ ගන්න එපාය. හිසට වහලක් එපාය. ඒත් පංචස්කන්ධයේ පරිහරණය. හැබැයි බුදුහාමුදුරුවෝ ආර්යයන් වහන්සේලා, අරහතුන් වහන්සේලා එක ශේෂයක්වත් පංචස්කන්ධය භාවිතා කරනවා, පරිහරණය කරනවා උපාදානයෙන් තොරව. උපාදානයෙන් තොරව. ඒකයි වෙනස. නමුත් අසුතත් පුතක් ජන පුද්ගලයෝ මේ උපාදානයයි පංචස්කන්ධ පරිහරණයයි දෙකේ වෙනස දන්නේ නැහැ. ඒ අනුව පංචස්කන්ධය පරිහරණය කරන්නේ උපාදානය කරගෙන. උපාදානයයි පංචස්කන්ධයයි දෙකම එකටම සිද්ධ වෙනවා අසුතවත් පුතගේ. නමුත් සුතවත්තරිය ශ්‍රාවකයෙක් ඒක නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න නැතිකොට ඒකට නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග නිසා ඒකට තණ්හාවක් නැතිකොට ඒක උපාදානය කරගන්නේ නැහැ. ඒ නිසා හිත කිලුටු වෙන්නේ. හිත කිලුටු වෙන්නේ උපාදානෙන්, තණ්හාවෙන් සහ උපාදානයෙන්. බැඳීමෙන්, ඇලීමෙන් සහ ගැටීමෙන් මුලාවේ. එනිසා පංචස්කන්ධය කියන එක නෙමේ වරද. පංචස්කන්ධ උපාදානය කියන එකයි වරද. දැන් සිංහල භාෂාවේ දැන් කාට හරි දැන් මේක නාමපදයක් වෙලා ඔය යන්නේ පංචස්කන්ධය. කවුරු හරි යනකොට මොකද කියන්නේ? ඔය පංචස්කන්ධයක් යන්නේ කියලා. එහෙමත් දැන් භාවිතා කරනවා. නමුත් පංචස්කන්ධය කියන්නේ ඒක නෙමේ. ඕක දැන් මේ සිංහල භාෂාවෙන් හදාගත්ත වචනයක්. ඒවා දැන් මාත්‍ය ප්‍රශ්න ඇහුවේ ඒක බහන්න වෙන්නේ නැති. ඒ වගේ හිතලා වෙන්නේ නැති. නමුත් අපි හුස්ම ගත්තත් ওই පංචස්කන්ධය තමයි හුස්ම ගන්නෙ. ඔකටත් පහම තියෙනවා. වතුර බිව්වත් ওই කොටත් පහම තියෙනවා. කෑම කෑවත් ওই කොටත් පහම තියෙනවා. රෙද්දක් ඇන්දත් ওই කොටත් පහම තියෙනවා. බේතක් ගත්තත්, හේතක් ගත්තත් ওই කොටත් පහම තියෙනවා. මොනක් මායිතා කළා මේ වටාද්දෙත් ওই පංචස්කන්ධයමයි. මේ කෝප්පෙත් එහෙමයි. මේ සිවුරෙත් එහෙමයි. සියලු දේ එහෙමයි. මේ ලෝකේ පංචස්කන්ධයට අයිති නොවන දෙයක් ලෝකේ නැහැ. කිසි තැනක නැහැ. අපිට එක මොහොතක්වත් ජීවත් වෙන්න බෑ පංචස්කන්ධය නැතුව. භාවිතා නොකර පරියන්න. හැබැයි උපාදානය කරන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. උපාදානය කරගන්න හිතේ. හිත පිරිසිදු නම් උපාදානයක් නැහැ. හිත කිලුටු නම් උපාදානය කරගන්නවා. උපාදානය කර ගැනීමත් සමග නැවත හිත කිලුටු වෙනවා. කිලුටු බව දිගින් දිගටම පවතිනවා උපාදානය නිසා. ඔව්, විඥාන ශක්තියේම හොඳ පැත්තක් තියෙනවා ටිකක්. ඒක දැන් ලෞකික භෞතික වශයෙන් අපි හිතමුකෝ දැන් හාමුදුරු නමක් පිරිතක් කියලා පිරිත් පැන් ටිකක් දෙනවා, එක පිරිත් නූලක් දෙනවා. මේක නිවන් දකින්නට උපකාර වෙන මද? හැබැයි අර රෝගියාගේ හිතේ යම් සහනයක් එනවද? සැනසීමත් සහනයක් එනවා. එතකොට මොකද වෙන්නේ? ඒකත් විශ්ව ශක්තියක්. හැබැයි දැන් මෙතෙන්දී යම් කෙනෙක් යහපත් විදිහට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සිතින් කටයුතු කරනකොටත් ඒක විශ්ව ශක්තියක්. තේරුණාද? හැබැයි මේ විශ්ව ශක්තිය හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. දැන් ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කරනකොටත් ඒකත් විශ්ව ශක්තියක්. දැන් ඔය අපි හිතමුකෝ ශාප කරනවා, පොල් ගහනවා, වස් කවි කියනවා. ඒවත් විශ්ව ශක්තියක්. ඒවා හොඳ පැත්තද, නරක පැත්තද? ඒව නරක පැත්ත. ඒවා කාටද කරන මිනිහට ආපහු උරුමයක් එනවද නැද්ද? කරුමයක් එනවා. ඒ වගේම හොඳ දේ කරන මිනිහටත් ඒක උරුම වෙනවද නැද්ද? ඒකත් හොඳයි. ඒක නිසා විශ්ව ශක්තිය කියන්නේ
යම් කිසි භෞතික ලෞකික වශයෙන් යම් හොඳක් හෝ නරකක් හෝ තමන්ටත් අනුන්ටත් පළ විපාක දෙන දෙයක් සියලු දේ විශ්ව ශක්තිය. ඒ නිසා විශ්ව ශක්තිය වැඩ කරනවා මිනිස්සු. වෙන කවුරුත් එහෙම විශ්ව ශක්තිය වැඩ කරන්නේ නැහැ. විශ්ව ශක්තියෙන් මිනිස්සු වැඩ කරන්නේ. දැන් අපි රොබෝ කෙනෙක් හැදුවා කියලා මැෂින් එකක් හැදුවා කියලා කවුද ඔක හැදුවේ? මිනිස්සේ විඥානේ. ඒක නිසා ඒ විඥාණයෙන් මිනිස්සු හැදුව දෙය තමයි රොබෝ. විශ්ව ශක්තියක් නෙමෙයි ඒක. ඒක මිනිස්සෙක් හැදුව දෙයක්. ඒක විශ්ව ශක්තියක් බවට පත්. ඒ වගේමයි පිරිත් නූලක් බැඳගත් යන්ත්‍රයක් මන්ත්‍රයක් බැඳගත් වස් කවියක් කිව්වත් සෙත් කවියක් කිව්වත් ඒ ඔක්කොම විශ්ව ශක්තිය හැටියට වැටෙනවා. ඒවට ඒකට හේතුව ඒ තමන්ගේ මේ මනසේ ශක්තියකින් යම් විශ්වයට කිරණ ශක්තියක් එක හොඳ කිරණ සුදු කිරණ එක කළු කිරණ කැත කිරණ විස කිරණ නිකුත් කළා. ඒ විශ්ව ශක්තිය. විශ්ව ශක්තිය දෙආකාරයි. එකක් පිරිසිදු සුදු කිරණ ශක්තියක් අනික කළු කිරණ ශක්තියක්. දෙකේම ප්‍රතිඵල තියෙනවා. එකක් හොඳ ප්‍රතිඵල තමන්ටත් අනුන්ටත් ලෝකයටත් විශ්වයටත් ආපෝතේජෝ වායු පඨවි මහා භූත අතරම පිරිසිදු වෙනවා. හොඳ කිරණ. ඒක ඒ වගේම අනික පැත්තට ආපෝතේජෝ වායු පඨවි මහා භූත අතරම කිලුට වෙනවා. ඔය ශාප කරනකොට වස් කවි කියනකොට පොල් ගහනකොට දෙස් දෙවල් තෙන්නකොට මරලා තෝණි තියෙනකොට දැන් ඔය අපි මේක හිතන්නේ විශ්ව ශක්තියක් ඉපදින ආකාරය. අපි දැන් බැරිලා කිව්වොත් එහෙම අපේ මොකක් හරි අපි හිතමුකෝ අපේ මොකක් හරි කෙහෙල් කෙනක් හොරු ගැපුවා. අපි දැන් ගිහිල්ලා කියනවා ඕකට නම් හෙන ගහන්න ඕන නයා ගන්න ඕන පාචනය හැදෙන්න ඕන ඔක්කල. අපි විශ්ව ශක්තියක් නිකුත් කළාද නැද්ද? ඔය විශ්ව ශක්තිය කවුද නිකුත් කළේ? කාටද ආපහු එන්නේ? අපට. අපි ඒ වගේම හොඳ යහපතක් වෙනවා. අනේ යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, යහපතක් වේවා. ඒක මොකද්ද? ඒකත් විශ්ව ශක්තිය. කාටද ආපහු උරුම වෙන්නේ හොඳ? තමන්ට. ඉතින් බලන්න මිනිස්සු ඕක දන්නවද? ඕක දන්නේ නැහැ. හැබැයි දැන් අර කෙහෙල් කන කැපුවාම එක පාට එනවා වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් දරන්න බැරි වේගයක්. ආව ගමන් වේගය නිකුත් කරනවා. ඔකට නම් හොඳක් වෙන්න එපා. නයා කණ්ඩ ඕන පාචනය හැදෙන්න. ඉතින් ඒක දැන් අර කෙහෙල් කනේ වටිනාකම රුපියල් 1000යි තමන් මේ අර ශාපයක් කරලා විශ්ව ශක්තියට නිකුත් කරපු එකේ වේගය මුදලින් මනින්න බෑ. කෝටි ප්‍රකෝටි ගාණක් ගෙවන්න වෙනවා. එක ජීවිත කාලයක් නෙමෙයි ගෙවන්න වෙන්නේ. ජීවිත කාල 50-60ක් ගෙවන්න වෙනවා. සමනන්තර ප්‍රත්‍යයෙන් ගෙවන්න වෙනවා. මිනිස්සු හදන්නේ. ඒක නිසා මිනිස්සු කරන්නේ තමන්ට පොඩි අලාභයක්, පාඩුවක්, අපහසුයක්, අමාරුවක් වුණාම ওই දේවාලයකට ගිහිල්ලා, පන්සලකට ගිහිල්ලා, කොහේ හරි ටිකක් ලොකු තැනකට ගිහිල්ලා, කතරගම හරි, සීනිගම හරි, මුන්නේතරම හරි, බෙල්ලන් වෙලා හරි ගිහිල්ලා ශාප කරන. ඒ වගේම ආරියතුම මහන්ත. එයා විශ්ව ශක්තිය ඔක්කොම. ධර්මතාවය සිද්ධ වෙනවා කියන්නේ මේ විශ්ව ශක්තිය. නෑ, ධර්මතාවය කියන්නේ කර්ම නියාමයේ, ධර්ම නියාමයේ, චිත්ත නියාමයේ, ඊර්ත නියාමයේ, විජ නියාමයේ පහේ එකතුව. ඒ නියාම ධර්ම පහ අපිට වෙනස් කරන්න බෑ. නියාම ධර්ම ක්‍රියාත්මක වෙනවා. අපි කරන ක්‍රියාව වෙනස් කළොත් නියාම ධර්ම වලින් අපි මිදෙනවා. ඒ වගේම ධර්ම නියාමයේ අපි කරන්න ඕන. කර්ම නියාමයෙන් අපි මිදෙන්න ඕන. ඔව්, දැන් වෙනසක් උනේ නැද්ද බෑ? ඔව්, දැන් වෙනසක් උනේ නැද්ද? දැන් මුළු ලෝකෙම හෙල්ලිලා නැද්ද? ඈ, මුළු ලෝකෙම හෙල්ලිලා නැද්ද? ඒ වගේම අපි දේශනාවක් කරා වගේම දැකලා ඒ වගේම අපි විශ්ව ශක්තියකුත් නිකුත් කළා. මේ සියලු ලෝකයට පුළුවන් තරම් මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා මේ හොඳක් කළා, හොඳ සිතක් ශාන්තියක් වෙන්නටත් අපි එදාම සත්‍යක්‍රියාවකුත් කළා. ඒක අපිට නවත්තන්න බෑ. යම් යම් බුදුහාමුදුරන් කාලෙත් අර විශාලා මහනුවරට ඕවගේ දෙයක් වුණා. ඕක තමයි තුන් බිය. වෙන මොකක්වත් නෙමෙයි. රාග දේශ මොහ බිය ඔය. ඔකට ඔය එක මොකක්වත් නෑ.
ඒක නිසා මේක ඒ ආරම්භක අවස්ථාව තමයි දැන් තාම මාසෙයි උනේ. ඈ ඒ වගේ දෙයක් තමයි මේ සිද්ධ වෙන එක දැන්. ඕක ඕන් කරලා නැහැ. නමස්කාර වේවා යත්නන්ත. පංචස්කන්ධේ උපාදානය කර ගැනීම ගැන කියපු නිසා මටත් ගැටලුවක් ඇති වුණා. මම රෝගී තත්ත්වෙන් පස් වෙනවා. ඉතින් විශේෂ කෑම වර්ග එහෙම ගෙනත් තියාගෙන ඉන්නවා. ඒවා කනකොට එපා කියනකොට ඒක පංචස්කන්ධේ උපාදානය කර ගැනීමක්ද? දැන් මෙහෙමයි. තමන්ට නොගැලපෙන තමන්ගේ ඒ රෝගී තත්ත්වය තව තවත් උත්සන්න වෙන ආහාරයක් කෑමක් ගත්තොත් මොකද වෙන්නේ? රෝග. එතකොට ඒක උපාදානය කරගන්න වටින ඒක අත්තරලා වෙන කාට හරි දෙන්නද? වෙන කාට හරි දුන්නොත් ඒක හොඳයි. ඒ වගේම තමන්ට ඒ රෝගී තත්ත්වයට දැන් තමන්ට කියලා නෙමෙයි අපි හිටමුකෝ දැන් ඉස්පිටාලෙක නම් ඉන්නේ රෝගී වාට්ටුවක නම් ඉන්නේ තවත් රෝගීන් ඉන්නවා. ඒ අයටත් දෙනවා ඒ යහපත් බේට. එතකොට මොකද වෙන්නේ? උපාදානයක් නැහැ. තමන්ගේ හිත පිරිසිදුවේ ඒ අනුව තමන්ට යහපතක් වෙනවා. ඒක නිසා මේක භෞතික ලෞකික වශයෙන්ුත් අධ්‍යාත්මික වශයෙන්ුත් හිතෙනුත් මානසික වශයෙන්ුත් අපේ හිතේ තියෙන උපාදානය අත්තරින්න ඕන. හිත පිරිසිදු වෙන්න ඕන. හිත කිලුටු නම් ඔය දේ මමම කණ්ඩ ඕන. ඒටන් මම ඒසෝමත්ම ඒසෝම අත්ත මට විතරයි. ඒකයි උපාදානය කිව්වේ. නැතුව වෙන මොකක් අත් නෙමේ. මොකක්ද? ඔව්. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සම්මන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදේන සම්මන්නාගතෝ. ඒ කිව්වේ මොකද්ද? දැන් ඔය පන්සලේ තියෙන බුදු පිළිම ගැනද අර පන්සලේ තියෙන බණ පොත් ටික ගැනද අර පන්සලේ ඉන්න හාමුදුරුවෝ ගැනද ඔය කිව්වේ? මේ තමන්ගේ හිතේ ඇති කරගත යුතු ගතියක් පිළිබඳවද බුද්දේ ඔව් රාග දේශ මෝහ වලින් මිදී නිදහස් වුණාම අර බව උදුරා දැමන්නට තමන්ගේ හිතේ රාග බව ද්වේෂ බව මෝහ බව උදුරා දැමිය හැකි උදුරා දැමිය යුතුයි ඒකට මාර්ගයක් තියෙනවා කියන එක තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා බුද්දේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ඒ වගේම හේතුඵල ධහමට බහාගල්පා ණයවිනියට සසඳා කටයුතු කරන පුද්ගලයා ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ඒ වගේම මේ සංසාර සම්බන්ධයේ දිගින් දිගටම පවතින එක ගහලා බිඳින්නට පුළුවන් ඒකට සඳහා මගක් තියෙනවා ඒක සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ඒකයි මේ ත්‍රිවිධ රත්නය කිව්වේ නැතුව මේ කියන රුවන් තුනක් රත්තරන් තුනක් මැණික් තුනක් නෙමේ. තේරුණාද? මේවා හිතේ මේ අවිච්ඡප්පසාදේන තත්ත්වය ඇති වෙන්න ඕන. හිතේ පැහැදීම පිරිසිදු බව. අවිච්ඡප්පසාදේන කියන්නේ නොවෙනස් වන සිත. ඒක මුල් වැහගෙන තියෙන අර තට්ටුව මලකඩ තට්ටුව තදනම් අර අනිච්ච දුක්ඛ අනත්ත එවන අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං මෙනෙහි කළත් නිබ්බිදා වෙන්නේ නැහැ. නමුත් ඒක නිබ්බිදා උනේ නැතත් අපි ඒක කරන්න ඕන. ඒක නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තියෙන්නේ.
ඒක නිසා අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං වඩලා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග පටිනිස්සග කරන්න ඕන අවසාන වශයෙන්. එතකොට කොමාරි මේක එක එක වෙලාවටම වෙන්නේ නැහැ. නමුත් දවස් 7ක් එක දිගට කරනවා නම් අර නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය සබ්බ උපදි පජහති වෙනවා. මේක නොකඩවා අකණ්ඩව අර උදාහරණයක් ඇටියට බුදුහාමුදුරුව කියලා තියෙන්නේ කිකිලි බිත්තරේ රකින්න වගේ පැටියා එනකන් මේක කරන්න. පැටියා එන්නේ නැහැ එක දවසේ. කිකිලි ඉතින් ඒක නිසා කිකිලි කොහොම හරි බිත්තර හැබැයි කිකිලි බලන්නෙත් නැහැ. බුදුහාමුදුරුව බොහොම ලස්සන විදිහට උපමාවක් දීලා තිනවා භාවනා අනුයෝගී සූත්‍රය කියලා සූත්‍රයක අංගුත්තර නිකායේ. බුදුහාමුදුරුව කියලා තිනවා පැටියා කොහොම හරි බිත්තර ටික ඔක්කොම දාලා බිත්තර ටික අරගෙන කිකිලි විතර රකින්නවා. කොයි වෙලාවකවත් කිකිලි හොටෙන් ඇනලා බලන්නේ නැහැ මේ පැටියා ඉන්නවද කියලා. පැටියෙ බලාපොරොත්තුවකුත් නැහැ. කවද හරි පැටියා එනකන් කිකිලි විතර රකින්නවා. ඒ වගේ යෝගාවචරයත් මගඵල ලබනකන් සබ්බ උපදි පජහති වෙනකන් නිබ්බිදාය වෙනකන් මේක මේ අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං වඩන නිච්ච සුඛාත්තා අයින් කරන්න. එතකොට හරි. ඒකට වහම එවලෙම කමා කරගන්න ඕන. එවලෙම කමා කරගෙන පින්දෙන්න ඕන. යම් අපහසුයක් අමාරුවක් වුණා නම් මොනහරි අවඩක සාධාරණයක් වුණා නම් ඒකට කමා කරගෙන පරම මෛත්‍රිය වඩලා පින්දීල පින් පවරල පින් අනුමෝදක්. අභිමුඛව නොකලට කමන්නේ. අභිමුඛව කරන්න පුළුවන් නම් ඒක වඩා වටිනවා. අභිමුඛව කරන්න බැරි නම් අනභිමුඛව හරි කරන්න. තමන්ගේ හිත කිලුටු කරගන්න එපා. ස්වාමීනාන්දේ මේ අර විශ්ව ශක්තිය ගැන කතා කරපු නිසා මේ දවස්වල පැතිර යන වෛරස් එකත් සමුදුරිත වෙන්න සිද්ධ වෙච්ච දෙයක් කියලා තේරෙනවා. ඒකම ස්වාමීනාන්දේ අපිට මේ උදේසනම හරි පුළුවන් වෙලාවට හරි සුදු කියන ශක්තිය ඔය කොයි වෙලාවේ හෝ කොයි අවස්ථාවේ හෝ සත්‍යක්‍රියා බලයක් පතුරවලා සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කිරීම සියලු දෙනාට යහපත්. ඔක්කොම තමන්ටයි ඒ යහපත අන්තිම වශයෙන් එන්නේ. ඒ කියන්නේ තමන්ට පුළුවන් නම් මේ සියලු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා මේ සියලු සබ්බපාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ විදියට යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සුවපත් වේවා මේ සත්‍යක්‍රියා බලෙන් සියලු දෙනාට යහපතක් වේවා සියලු දෙනා දුකින් මිදෙත්වා රෝගෙන් නිරෝගී බවට පත් වේවා රෝගී බවෙන් මිදී නිදහස් වෙත්වා මේ වගේ යහපත් චේතනාවක් තියෙනවා නම් චේතනාවක් ඇතුව විනාඩි 5ක් සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරනවා නම් තමන්ගේ හිතේ පිරිසිදු බව ඇති වෙනවා. හැබැයි ඔය සුදු කිරණ ශක්තිය නිකුත් කරන්න බෑ රාගයෙන් තොර වූ සිතක්, ද්වේෂයෙන් තොර වූ සිතක්, මෝහයෙන් තොර වූ සිතක් විනාඩි 2කට හෝ 5කට හෝ පාත්තන් නැතුව. සුදු කිරණ ශක්තියක් පැතිරෙන්නේ ඒ අර නික්ලේශී වූ සිතකින්. මගපල් ලබන්න ඕනේ වීතරාගී, වීතදේශී, වීතමෝහී තත්ත්වයේ සිතක් පවත්වන්න පුළුවන්. එතකොට සුදු කිරණ ශක්තියක් පැතිරෙනවා. ඒක අන්තිම වශයෙන් කාටද ඒක හොඳ යහපත එන්නේ? සියලු යහපත තමන්ට. විශ්වයට යහපතක් වෙලා ඊට පස්සේ තමන්ට තමයි ඒ යහපතත් ආපහු උරුම වෙන්නේ. ඒක නිසා බලන්න කොච්චර මේ හිතෙන් තමන්ට කොයි තරම්නම් වැඩ ගන්න පුළුවන්ද? නමුත් මිනිස්සු වැඩ ගන්නේ ওই පැත්තට නෙමෙයි අනිත් පැත්තට. සියලු දේ කරන්නේ වැරදි පැත්තට. කොයි වෙලාවෙ හෝ බලන්නේ අනික් මිනිහට කොනිටලා රිදවලා අරක කරලා මේක කරලා හිත රිදවලා අයහපතක් කරන්න හිත කිලුටු කරගන්න. කිලුටු කරන්න සහ කරගන්න. ඒක නවත්තන්න ඕන. හැම දෙයක්ම ඒක නවත්තුවොත් මේ විශ්වය සුදු කිරණ ශක්තියකින් තමන්ට යහපතක් වෙනවා. නිවන්ට උපකාර වෙනවා. හැබැයි මේකෙන් දැන් මේ ඕක වගේම ඔයිට වැඩිය දරුණු පැත්තකිනුත් තව පැත්තක් වෙනවා. දැන් ඔය දේවාලවල වඳිනවා, පුදනවා, ආයාචනා කරනවා, ඉල්ලනවා, පතනවා, පුද පූජා කරනවා. ඒවැන් හිතන්නේ මිනිස්සු හොඳක් වෙනවා කියලා.
වෙන්නේ නරකද්ද හොඳද්ද? නරකක්. දැන් ඔය ඉල්ලන්නේ මොනවද? මේ පංචස්කන්ධේ උපාදානය කරගන්න. මේ පංචස්කන්ධේ අයිති කරගන්න. මේ පංචස්කන්ධේ අල්ලගන්න. එතකොට උපාදානය කරගත්තාම හොඳද්ද නරකද්ද? නැතුව ඔය දේවල් වලට ගිහිල්ලා ඉල්ලන්නේ ඉල්ලනවා මිසක් යදිනවා මිසක් ආයාචනා කරනවා මිසක් යාඥා කරනවා මිසක් පන්සල් වල කරන්නේත් ඒකයි. දැන් වෙන කට්ටිය මානවර දල්දා මාලිගාවට ගිහිල්ලත් මිනිස්සු දල්දා හාමුදුරන්ටත් පල් පල් මල පූජා කරලා ඉල්ලනවා. නිවන හරි ඉල්ලනවා. නිවන ඉල්ලලා ලබා ගන්න පුළුවන් දෙයක්ද? ඈ බෑ. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සුන්ට උගන්වලා නැහැ. මිනිස්සු ඉතින් නිවන ප්‍රාර්ථනා කරලා ඉල්ලලා නිවන හරි කියලා ප්‍රාර්ථනා කරලා ඉල්ලලා නිවන ලබා ගන්න බෑ. උපාදානය තමයි සිද්ධ වෙන්නේ. හොඳයි එහෙනම් ආන්න වාගේ ප්‍රශ්න. සතර සතිපට්ඨානය වැඩෙන්නේ මොකක් කළොත්ද? ඒකයි දැනගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දැන් කායගත සති වර්ගයේ සූත්‍ර ධර්ම 599ක කියලා තියෙනවා. කායගත සති හතර සතිපට්ඨානය වැඩෙන්නේ මෙන්න මේක කළොත් කියලා. මොකද්ද ඒක කරන එකම ධර්මය? මොකද්ද? සතර කමඨහන්, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ආනපාන සති සමාධිය හැටියට වඩනවා නම් සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, අරසංක මාර්ගයේ වැඩෙනවා. වඩන්න දෙයක් නැහැ. වඩන්න ඕන සතර කමඨහන් ආනපාන සති සමාධිය හැටියට. හැබැයි නිවැරදිව යුගනද්දව ප්‍රායෝගිකව වඩන්න ඕන. බුද්ධානුස්සතිය වැඩෙනවා. මේ බුද්ධානුස්සතිය කියන්නේ මොකද්ද? නෑ, ඒක බුද්ධානුස්සතිය කියන්නේ ඒක බුදු ගුණ සජ්ජායනා කිරීම. දැන් ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුදු, ඒ බුදුහාමුදුරන්ගේ ගුණ වර්ණනා කරනවා. ඒකනේ මේ බුද්ධ අනුස්සතිය. අනුසය බිහි වෙන එක නවත. බුද්ධානුස්සතිය හැටියට ත්‍රිපිටකයේ තියෙන්නේ නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය. නිබ්බිදානුපස්සී විහෙරති රාගං පජහති නන්දිං පජහති, විරාගානුපස්සී විහෙරති රාගං පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදි පජහති. බව උදුරාදමන, අර මුල් තුන උදුරාදමන. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් අස්කරන එකයි බුද්ධ අනුස්සතිය වැඩි. මේක අනුස්සති. බව උදුරාදමන අනුස්සතිය බුද්ධ අනුස්සතිය. බුදුගුණ සජ්ජායනා කිරීම එක එකක්. එකත් හොඳයි. ඒක වරදක් නැහැ. නමුත් මේ බුදුගුණ අනුන්ගේ ගුණ ගායනා කළාට වැඩක් නැහැ. තමන්ගේ ගාවත් ඔය එක බුදුගුණයක්වත් පිහිටනවා බුද්ධ අනුස්සතිය වැඩුව. දැන් මෙහෙමයි. දැන් නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ තමන්ගේ අම්මව තාත්තව මැරුවොත්, මරණයට පත් කළොත් අනන්තරිය පාප කර්මය. ඒකට ලොකු කර්මයක් තියෙන්නත් ඕන. ඒකට ප්‍රවේශම් වෙන්නත් ඕන. දැන් බුදුහාමුදුරුවෝ මේකට උදාහරණයක් කියලා තියෙන්නේ රත්තුණ යකඩයක් තියෙනවා. දැන් රත්තුණ බව පේන්නේ. අල්ලනවා. පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. යකඩ පේන්නේ නැතුවට ඇල්ලුවොත් පිච්චෙනවා. ඒක නිසා
එකෙන් මිදෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමන් හැම තිස්සෙම ඒ වගේ තමන්ගේ මව පියාව ඒ වගේම අරහතුන් වහන්සේ තුන් දෙනෙක් තමයි අනන්තරී පාප කර්මයට හේතු වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ලේසලවීම දුෂ්ට වූ චේතනාවකින්. බුදුහාමුදුරුවෝ නැහැ නේ අද? ඒක වෙන්නේ නැහැ. තමන්ගේ අම්මා තාත්තා නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඒ වගේම අරහතුන් වහන්සේලා හොයාගන්න බෑ අද මරන්න. ඒක වෙන්නේ නැහැ. හැබැයි එකක් වෙනවාද? මොකද්ද වෙන එක? සංඝෝ බේදෝ බින්නෝ. ඒකනම් අද මේ රටේ බෞද්ධයන් අතරින් විශේෂයෙන්ම මහණ වූ ස්වාමීන් වහන්සේලාත් සිල් මෑණියොත් දේශකයොත් ලේඛකයොත් ගිහි පැවිදි දෙගොල්ලම අතරින් දවස ගානෙමත් විශේෂයෙන්ම 15ක පොය දවස්වලට හැම පන්සලකම ඔය අනන්තරිය පාප කර්මය සිද්ධ වෙනවා සිද්ධ කරගන්නවා ධර්මය විකෘති කරලා. ඒක නෙමෙයි. ඉතින් තමන් කොහොම හරි මේ දහම අරගෙන භාවිතා කරලා දැනගෙන ඉගෙනගෙන අනුගමනය කළා කොයි විදිහෙන් හරි තමන්ටත් ප්‍රතිඵලයක් ගත්තොත් හරි. නැන්නම් වැඩක් නෑ. ඒත් වැඩක් නෑ නැන්නම්. නමස්කාර වේවා අරියතුන් වහන්සේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ සඳහන් වන සතර ඉරිදිපාද ක්‍රියාදාමයක්ද සිතිවිදාමයක්ද අස්සපස්ස කළ යුතු දෙයක්ද? සතර ඉරිදිපාදිකේ චිත්ත විමංසා විරිය ඡන්ද විරිය චිත්ත විමංසා. ඡන්ද කිව්වේ මොකද්ද? දැන් තමන්ගේ හිතේ හොඳ යහපත් දෙයක් කරන්න කැමැත්තක් ඇති වෙනවා. විමර්ශනයක් ඇති කරනවා. මේක හොඳයිද? තමන්ට හොඳයිද? අනුන්ට හොඳයිද? ඒ අනුව සිතුවිල්ලක් ඇති වෙනවා. සංචේතනාව යහපත් චේතනාවක් ඇති වෙනවා. විමංසා ඒ අනුව තමන්ට යහපතක් වෙනවා අනුන්ටත් යහපතක් වෙනවා. ඒක තමයි සද්දර ඉද්ධිපාද. ඡන්ද ඉද්ධිපාදේ, චිත්ත ඉද්ධිපාදේ, විමංසා ඉද්ධිපාදේ, ඡන්ද විරිය ඉද්ධිපාදේ. විරිය තමයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා සතර ඉද්ධිපාද අර සතර කමටහන් කරනකොට ඔය මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩනකොට ඉබේම සතර ඉද්ධිපාද සිද්ධ වෙනවා. අය සතර ඉද්ධිපාද කියලා වෙනම කරන්න දෙයක් නැහැ. සතර ඉද්ධිපාදම අංග සම්පූර්ණ වශයෙන් පූර්ණ වෙනවා. මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති යමෙක් වඩනවනම් සතර ඉද්ධිපාද විතරනේ සතර කමඨහන් සතර සම්මප්පදාන සතර ඉද්ධිපාද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ගය 38ම වැඩෙනවා. එකක් දෙකක් නෙමෙයි. දැන් පිහිටවන එක දැන් අපි හිටමු අපි අර කෑම ගන්න ඉස්සෙල්ලා ඒ කුඹුර ගොයන් වැව්ව ගොවියටත් ඒ වගේම වීකටුව මුදලාලටත් වික මේ ආලදුව මේ සියලු දෙනාට අපිට පිහිටුවා පතුරුවා පින් දෙන්න පුළුවන් පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ අයගෙන් පින් ගන්න බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ට පරදත්ත උපජීවීන්ට පින් පිහිටුවා පතුරවන්න පුළුවන්. ඒක සිහිපත් කළාම පින් කැපකොට පිහිටුවා පතුරවා පින් දෙනවා. එතකොට අපි නම්බසෙම හිටින් හිටෙනවා. දැන් මේ කෑම කන්න හදනකොට අර එළවලු ඇව්ව ඒ වගේම කුඹුරු ඇව්ව ගොවියන්ට ඒ වගේම ඒ හැදුව ඒ සියලු දෙනාට ඒ වගේම ඒවට උදව් උපකාර කර අයටත් ඒ අයගේ ඥාතීන්ට පරදත්ත උපජීවීන්ට ඔක්කොටම කැපකොට පිහිටුවා පතුරවා පින් දෙනවා. ඒක තුනම එකට කරනවා. එකටම සිද්ධ වෙනවා. බොහෝ තුනම එකටම කරන්න ඕනේ. එතකොට ඒක අංග සම්පූර්ණයි. සමහර විටක දැන් සමහර තැනකදී කැපකොට පින් දෙනවා. දැන් අපි හිතමු අපි අපේ කවුරු හරි දරුවෙක් මොකක් හරි වෙලා හේතුවක් නිසා කවුරු හරි ඥාතියෙක් හෝ දරුවෙක් අකල් මරණයකට පත් වුණා.
මේ අකලනයකට මරණයකට පත් වුණාම අපි ඒ වෙනුවෙන් විශේෂ දානයක් දීලා ඒ දරුවාට කැපකොට පින් දෙනවා. මේයන් මේ දෙන පිනෙන් මෙයන් සංසාරේ ජී උපදින උපදින කිසි තැනකදී මෙවන් අකල් මරණයකට පත් නොවන්නට මේ කැපකොට දෙන පින උපකාරිය. ඒක කැපකොට දෙනවා. එතකොට ඒක යහපතක්. ඒක යාට කෙලින්ම කැපකොට දෙනවා. එතෙන්දී වෙන්නේ අර අකල් මරණයෙන් මුදවන්න. ඒක කැපකොට පින් දෙන්න ඕන. ඒක නිසා කැපකොට පින් දීම නොයෙක් අවස්ථාවල කෙරෙනවා, සිද්ධ වෙනවා. ඕ බද්ධ කියන්නේ බැඳි බැඳී යන කල්පය. මහා බද්ධ කල්පය කියන්නේ මේ අර අපි කවද හරි මේ මනෝමය කාය කොතැනක හෝ ආරම්භ වූ දවසේ ඉඳන් අද දක්වා බැඳි බැඳී මේ බැමි තුන සකස් කරමින් බැඳි බැඳී ආපු කල්පය මහා බද්ධ කල්පය. මේකට සංස්කෘත වචනයක් දාලා තිනවා භද්‍ර. භද්‍ර කියන්නේ සංස්කෘත වචනේ මාගධි භාෂාවේ තියෙන මහා බද්ධ කල්පය. බුද්ධ කියන්නේ බුද්ධ කල්පය කියන්නේ බැඳෙන බැම්ම බව උදුරා දමන කල්පය. ඒ බැඳෙන බැම්ම බැමි තුන උදුරා දමන බව උද්ධ කල්පය, බුද්ධ කල්පය. එතකොට බැමි තුන උදුරා දමන්නට සුදුසු කල්පය බුද්ධ කල්පය. ඒ බැමි සකස් කරලා නැවත නැවතත් යලි යලි දිගටම බැඳෙන කල්පය බද්ධ කල්පය. එතකොට මහා බද්ධ කල්පය වෙන්න පුළුවන්, බද්ධ කල්පය වෙන්න පුළුවන්, කල්පය වෙන්න පුළුවන්. කල්පය කියන්නේ කාලපරාසය. ඒක නිසා යම්කිසි කාලපරාසයක් බුද්ධ කල්පයේදී තමා මේ බැමි තුන උදුරා දමලා මේ බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කල්පය බුද්ධ කල්පය. ඒ බුද්ධ කල්පය තුලත් ඒ බැමි තුන සකස් කරමින් නැවත නැවතත් යලි යලි අනාගතයටත් බැඳෙනවනම් ඒ පුද්ගලයා අර මහා බද්ධ කල්පයට බද්ධ කල්පයක් හැටියට බැඳිනවා, නැවත නැවත බැඳිනවා. අවසරයි ගෞරවනීය රහතන්වස, පින සහ කුසලය අතර වෙනස පැහැදිලි කර. ඔව් ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක්, දිග ප්‍රශ්නයක්. ටිකක් විග්‍රහ කරන්න ඕන. හොඳයි, තව විනාඩි 15ක් තියෙනවා මේ ප්‍රශ්නේ ඉවර වෙනකොට. එහෙමනම් අපි බුද්ධ පූජාව තියන්න බලමු. දැන් පිනයි කුසලයයි නිවන් දකින්න පුළුවන් පිනෙන්ද කුසලෙන්ද? හැබැයි කුසලයක් කරගන්න පිනක් කරන්න ඕනද නැද්ද? දැන් පින්කමක් කරලා අපි හිතමු හිඟන්නේකුට, දැන් හිඟන්නේ හිඟමන් ඉල්ලනවා, අපි දෙනවා රුපියල් 20ක් හිඟන්නට පිනට. ඒක පින්කමක්. හැබැයි අපි ඒ හිඟන්නට රුපියල් 20 පින්කමට පිනට දීලා අපි හිතනවා තව රුපියල් 20ක් දීලා ස්විප් ටිකට් එකක් ගන්නවා, අර හිඟන්නට රුපියල් 20 දීපු පිනට මේ රුපියල් 20ෙන් මට ස්විප් එක ඇදේවා කියලා අපි ප්‍රාර්ථනා කළොත් ඉල්ලුවොත් මොකද වෙන්නේ? ඒක අර පිනකුත් කළා, හැබැයි අර උපාදානයකුත් කරගත්තා, අකුසලයකුත් කරගත්තා. ඒ පිනෙන් වැඩක් නැහැ. ඒ පිනෙන් ඒක පිනක් නෙමේ, පිනක් විතරයි. සමහරට ස්විප් එක ඇදෙන්න පුළුවන්, ඇදුන ගමන් බැඳෙනවා, උපාදානය කරගන්නවා, තමන්ගේ හිත කිලුට වෙනවා. ඒක නිසා දැන් මේ පින කියන එක හදයන් පුනාති පුඤ්ඤං, තමන්ගේ හිතේ පැහැදීමක්, ප්‍රසාදයක්, ප්‍රමෝදයක්, පිරිසිදු වීමක් ඇතිවන සියලු දේ පින. අපි ඒ පින්කමක් කරලා අපේ හිතේ තියෙන කෙලෙස් අයින් කළේ නැත්නම් ඒක කුසලයක් වෙන්නේ නැහැ. දැන් ඉමිනා පුඤ්ඤ කම්මේන
මා මේ බාල සමාගම. බාල සමාගමේ මොකද්ද බාල සමාගම කිව්වේ? රාග සමාගම, දේශ සමාගම කාගාව තියෙනද? මා මේ මේ කියන්නේ මාගාව. මා කියන්නේ මිදී නිදහස් වෙන්න ඕන. එතකොට අපි පින්කමක් කරන හැම අවස්ථාවකම අපි පුණ්‍ය පාප පහිනස්ස කරන්න නම් ඒක නිවනට උපකාර වෙනවා. පුණ්‍ය පාප පහිනස්ස කළොත් අපි පින උපාදානය කරගත්තොත්, පින අල්ලගත්තොත් පුණ්‍යාවි සංකාරයක් හැටියට දැන් මිනිස්සු කරන්නේ බුද්ධාගමේ උගන්වන්නේ බුද්ධ ආගමේ මේ බුද්ධ ධර්මයේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ කවදක්වත් ඉගැන්වුවේ නැහැ. නමුත් මහායානික බුද්ධාගමේ සහ අද සම්මත බුද්ධාගමේ උගන්වන්නේ පින්කමක් කරලා ඒකෙන් යමක් ඉල්ලන්න ප්‍රාර්ථනා කරන්න ආයාචනය කරන්න. පින්කමක් කරන හැම මිනිහෙකුටම කියන්නේ ඔය පින්කමෙන් අපිට දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට මේ පින උපකාර වේවා හේතු. මේක මොකද වුනේ? පින අකුසලයක් වුණා. දැන් අර දෙව් මිනිස් සැප ලබලා ඊට පස්සේ කෙලවරයි නිවන් දකින්න. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ කතාව තියෙන්නේ අද පින්කමක් මේ මොහොත කරනවා නම් මේ මොහොතෙම කුසලයක් කරගෙන මේ මොහොතෙම නිවනට උපකාර වන අංග සම්පූර්ණ විදියට ක්‍රියාකාරකම සිද්ධ වෙන්න ඕන. නිවන් දකින්න ඕනේ වර්තමාන මොහොතේ. පින්කම කරන මොහොතෙම ඒක කුසලයක් බවට. නමුත් අර මතු බුදු වන බුදුන් දකින්නට එක්ක දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් ආයාචනා කරනවා නම් ඒක මොකද්ද? උපාදානය. ඒක මොකද්ද? රාගයක් සහ මෝහයක්. එනිසා ආගමේ නිවනක් නැහැ කිව්වේ ඒකයි. බුද්ධාගමේ නිවනක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන නිවන ආගමෙන් වහලා. මේකට හේතුව ඔය පිනයි කුසලයයි දෙක එකයි කියලා ආගමේ, මහායාන ආගමේ එකයි, ඒක ඇත්ත. දැන් ඔය මේ ඔබ හොඳටම දන්නවා ඔය බුදු සරණ කියලා ඒක උත්සකින් ගන්න පත්‍රයක් තිබ්බා. පහුගිය අවුරුදු 25 30ක් විතර කාලය තුළ ඔය බුදු සරණ පත්‍රයේ ලොකු උගත් පණ්ඩිත මහාචාර්ය හාමුදුරුවරු කෙස් පැලෙන තර්ක දැම්ම පිනයි කුසලයයි එකයි කියලා. නමුත් අහසට පොළොවමෙන් දෙකක් මිසක එකක් නෙමෙයි. විනෙන් නිවන් දකින්න බෑ. පින හොඳයි. දැන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා තියෙනවා. මොනවද? සිල් රකින්නවා, දාන දෙනවා, භාවනා කරනවා. ඒවත් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ඒව නිසා ඔබට සුගතියක උපදින්න පුළුවන්. සැප විඳින්න පුළුවන්. හැබැයි නිවන වැහෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න කිව්වා. කරලා ඒක කුසලයක් බවට ඒ මොහොතේම පත් කරගත්තොත් ඔබේ නිවන ඔබ අත ළඟ තියෙනවා. මේ කෙලෙස් තියෙන තාක්කල්, කෙලෙස් මුල් උදුරා දාන්න බැරි තාක්කල් ඔබ පින්කම් කර කර අන්සාර ගමනේ යනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වේ, බුදුහාමුදුරුවෝ කොහේවත් කිව්වේ නැහැ පින්කම් කරන්න එපැයි කියලා. බුදුහාමුදුරුවෝ සූත්‍ර ගණනාවකම දේශනා කළා, සුමනාවනි පින්කම් කළ යුතුය, නන්දාවනි පින්කම් කළ යුතුය. මේ නන්දා සූත්‍රයේ, සුමනා සූත්‍රයේ වගේ හුඟක් තැන්වල. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා එතනම චාගෝ පටි නිසග්ගෝ මුත්‍ති අනාලය අශේෂ විරාග නිරෝධෝ. ඔය කෑල කියලා තියෙනවා. මේක අත්තරින්න ඕන. මේ කළපු විනත් උපාදානය කරගන්න එපා. පින උපාදානය කරගත්තත් පුණ්‍යාවි සංකාරයක් හැටියට නිවන වැහෙනවා කියලා. ඒක නිසා මේක පිනයි කුසලයයි එකක් කියන මිනිස්සුන්ට කවදක්වත්ම නිවනක් නැහැ. කිසිම දවසක නිවනක් දකින්න බෑ පිනයි කුසලයයි එකයි කිව්වොත්. ඒ මිනිස්සු හිතන්නේ පිනත් එකයි කුසලයත් එකයි. නමුත් පින කියන එක අපි කරන්න ඕන දෙයක්. කුසලය කියන එක පින්කමක් කරලා පින් දෙනකොට, පවරනකොට, අනුමෝදන් කරනකොට, තමන්ගේ හිතේ රාගය, ද්වේෂය, මෝහය අයින් වෙනකොට අර කුසලස්ස උපසම්පදා වෙනවා. පින් අපි දැන් පින්කමක් කරන්න ඕන. අපි හිතමුකෝ දැන් අද මේ දානමය පින්කමක් කරනවා කියලා. මේ දානමය පින්කමක් කරලා අපි තුන් සිත පහදා ගන්න පින්කමක් කරනවා. පින්කම කරලා අපි මේ පින දෙන්න ඕන, පවරන්න ඕන, අනුමෝදන් කරන්න ඕන. කාටද? ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කාටද දෙන්න ඕන, පවරන්න ඕන, අනුමෝදන් කරන්න ඕන? පින් බලාගෙන ඉල්ලගෙන එන තමන්ගේ ඥාතීන්ට, පරදත්තූප ජීවීන්ට,
භූතයන්ට ප්‍රේතයන්ට දෙවිදේවතාවුන්ට බ්‍රහ්මයන්ට පින් අවශ්‍යයිට පින් දෙන්න ඕන පවරන්න ඕන. දැන් බුද්ධාගමේ පින්කමක් කළාම ඔබ දානයක් දුන්නොත් අර පින් වාක්‍යයක් කියලා කාටද පින් දෙන්නේ? හොඳට කල්පනා කරන්න, හොඳට අහන්න. ඔය දානිකවල් ඔබේ ගමෙත් ඇති, ඔබේ ගෙදරත් තියෙන ඇති, කාටද පින් දෙන්නේ පින් වාක්‍යයක් කියලා කියලා හොඳට බලන්න. පින් වාක්‍ය කියන්නේ කොහොමද? අනේ මේ පින්වතුන් බොහොම හොඳ දානමය පින්කමක් කළා, ඒ නිසා මේ පින්වතුන්ට ටිකක් අර උපාසකම්මලත් වයසක ඉන්නවනම් නන්දා මල්ලිකා සුමනා සුමනා සුනන්දාමෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ, මේ පිනෙන් හොඳට රත්තරම් බඩු මතු හොඳට රූප සම්පත් ලැබෙන්නට මේ පින හේතු වේවා. ඊට පස්සේ දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට, එක්ක මතු බුදු වෙන බුදුන් දකින්නට මේ පින මේ සියලු පින්වතුන්ට හේතු වේවා. මොකද කළේ? පින කුසලයක් කරාද අකුසලයක් කරාද? සංසාරෙ දික් කළාද කැටි කළාද? ඕක තමයි ආගම. ඕක තමයි ආගම. ඕකෙන් නිවන වැහෙනවා මිසක් නිවනට මඟ පාර විවෘත වෙන්නේ නැහැ. ඕවා ඔක්කොම මේ මහායානික ආගම්වල, මහායාන බුද්ධාගමේ නිවන් දකින්න බෑ. නිවන් දකින්න බෑ. එක යානෙයි තියෙන්නේ. මොකද්ද මහායානෙ එක යානෙ? ලෞතුරා බුද්ධ යානය විතරයි එකම යානෙ. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ තුන්තරා බෝධියකින් යාන තුනක් තියෙනවා. මොකද යාන තුන? පච්චේක බුද්ධ, ලෞතුරා බුද්ධ, පච්චේක බුද්ධ, චතු සච්ච බුද්ධ. එහෙම නැත්නම් අරහත් බුද්ධ. දැන් මහායාන බුද්ධාගමේ අරහත් බුද්ධ නැහැ. මහායාන බුද්ධාගමේ සෝතාපන්න වෙලා වැඩක්, සෝතාපන්න වෙන්න බෑ. මහායාන බුද්ධාගමේ අර ලෞතුරා බුදු වෙලාම විතරයි නිවන් දකින්න පුළුවන්. ඒක තමයි වරද. ඒක නිසා අද මේ ලංකාවේ තියෙන මහායාන බුද්ධාගමද ථේරවාදී බුදුහාමුදුරන්ගේ බුද්ධ ධර්මයේද කියලා තේරුම් ගන්න ඕන. මේ තියෙන්නේ මහායාන බුද්ධාගමෙන් ආපු වැරදි සංකල්පනා. ඒකයි මිනිසුන්ට පිනයි කුසලයි එකයි කිව්වේ. ඇයි පින්කම් කළා ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න විතරයි මහායාන බුද්ධාගමේ අර සද්දන්තරම පුණ්ඩරික සූත්‍රයේ තියෙන දේවල් තමයි අද මේ බුද්ධාගමේ කියලා උගන්වන්නේ. ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයට සා මුලින්ම විරුද්ධ දේවල් මේවා. හොඳට තේරුම් අරගෙන මේවා කල්පනා කරන්න ඕන. තවුඟක් දේවල් තියෙනවා, පින්කම් තියෙනවාද? හැබැයි ඒක කුසලයක් කරගන්න කිසිම මිනිහෙකුට කියලා දෙන්නේ නැත. නැත. ඒක නිසා නිවනක් නැහැ. අර ප්‍රාර්ථනා කර කර මතු බුදු වෙන බුදුන් දකින්නටම තමයි සියලු දේ කරන්නේ, කියන්නේ, හිතන්නේ, උගන්වන්නේ කියලා දෙන්න. අද නිවන් දකින්න බෑ, අපිටත් බෑ, උඹලටත් බෑ. මතු බුදු වෙන බුදුන් දකින්නට ඔය පින කරන්න කියලා කියන්නේ. කරලා ඉල්ල බලලා. අද නැති සැප හෙට බලාපොරොත්තු වෙන්න නම් පින්කම් කරන්න. ඒක උපාදානය කියලා ඒගොල්ලෝ දන්නේ. ඒකෙන් තමයි මේ උපාදානය සිද්ධ වෙන්නේ. සියලු දේ සියලු තැන්වල ඔයයි සිද්ධ වෙන්නේ කියන එක හොඳට තේරෙන්න. හොඳයි, එහෙනම් දැන් 11යි කාලයි. එහෙනම් බුදු පූජාව ලැහැත්ති කරන්න. හරි. බුදු පූජාව එහෙනම් පූජ කරලා ඇහිලා අත ගසලා පූජ කරන්න. හා හොඳයි. ඔක විවෘත, ඔය එතෙන්ට ගිහිල්ලා ඔය වැස්ම විවෘත කරලා පූජ කරන්න. කවුරුත් සාධුකාරයක් දෙන්නකෝ. හොඳයි, ඔක්කොටම අත ගහන්න බෑ. කවුරුත් පූජ ගිහිල්ලා වැස්ම විවෘත කරලා ඔක පූජ කරන්න. හොඳයි, නැවතත් කවුරුත් සාධුකාරයක් දෙන්න. දැන් ඒ සකස් කරගත්ත වූ දානමාන වස්තුන්නේ අග්‍ර වූ කොටස පළමු කොටම ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාවක් ලෙසින් පිළියෙල කරලා පිළිගන්වලා පූජා කරන්නට යෙදුණා. ඔබ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සාධුකාර දීලා ඒ බුද්ධ පූජාව පූජ කළා. දැන් අපි
ගාථාවන් කියලා ඒ බුද්ධ පූජාව පූජ කරලා ඊට පස්සේ දෙවනුව පින් අනුමෝදන් කරන්නට පින් පවරන්නට පළමු කොටම මේ ගාථාවන් කියලා බුද්ධ පූජාව පූජ කරා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසා සතා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අදිවාසේතුනෝ තේ පානියං පරිකප්පිතං අනුකම්පං පදාය පතිගං ආතුමුත්තමං අදිවාසේතුනෝ බන් භෝජනං පරිකප්පිතං අනුකම්පං පදාය පතිගං ආතුමුත්තමං අදිවාසේතුනෝ තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං පදාය පතිගං ආතුමුත්තමං. දැන් පින් අනුමෝදන් කරන අවස්ථාව විශේෂයෙන්ම මේ කළුආරච්චි මහත්මයාත් ඒ මහත්මයාත් ඒ මෙවන් ධර්ම දානමේ පින්කමක් කරලා දානමේ පින්කමක් කරලා බලාපොරොත්තු වෙන්නේ ඒ තම තමන්ගේ පවුල් වලින් පරම්පරා වලින් මිය පරලොව ගිය ඒ දෙපිරිසේම දෙපාර්ශ්වයේම නමින් මිය පරලොව ගිය මව්ද මව්පියන් හා සහෝදරින් දෙදෙනාට පින් අනුමෝදන් කරන්නටත් එවාගම කළුආරච්චි මහත්මියගේත් ඒ සහෝදරින්ට මෞද මව්පියන්ට පින් අනුමෝදන් කරන්නටත් ඒවගම 46 වෙනි ජන්මදින යදන ඒ කුමාර කළුආරච්චි පුතාට ආශිර්වාද මේ සියලු දෙනාගේ ආශිර්වාද සත්‍යාන්තියක් අදිෂ්ඨාන කරගන්නටත් මෙවන් දානමය පින්කමක් කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාව මේ දානමය පින්කමට සහභාගි වෙන සම්බන්ධ පැමිණි ඔබ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සංසාරගත සියලු ඥාතීන්ටත් ඒ වගේම පින් බලාපොරොත්තු වෙන සියලු භූත පේත දෙවි දේවතාවුන් බ්‍රහ්මයන් මේ සියලු දෙනාටත් පින් බලාපොරොත්තු වෙන සියලු සත්වයන්ටත් ප්‍රාණීන්ටත් අපි කැපකොට පින් අනුමෝදන් කළ යුතුයි පින් පැවර යුතුයි පින් දිය යුතුයි. ඒ සියලු දෙනාවත් ඒ වගේම ඔබගේ නමින් මිය පරලොව ගිය ඒ මෞද මෞපියන් ඇතුළු ඥාතීන් ඔබගේ නමින් මිය පරලොවගේ සියලු ඥාතීන්ටත් මේ අවස්ථාවේ සමසේ පොදුවේ කැපකොට පින් අනුමෝදන් කරන්න පින් පවරන්නට පින් දෙන්න. ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියලා පින් දෙන්න පින් පවරන්න. එත්තාවතාචා ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය. එත්තාවතාචා ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පති සිද්ධි. එත්තාවතාචා ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා මුදන්තු සම්බ සම්පති සිද්ධිය. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාති. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතන් සමාගමු තුයාව නිබ්බාන පත්තියා. කායේන වාචා තින පමාද මයා කතං අච්චයං කමමේ බන්තේ බූරි පඤ්ඤතත. කායේන වාචා පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාර. කායේන වාචා චිතේන පමාදේන මයා කත අච්චයං කමමේ සං සුපටිපන්න අනුත්තර.
හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සමටම උපකාර වේවා උපනිස්සය වේවා හේතු ආසනාවේවා